සංගරත්නයෙන් අවසරයි ලසුනේ සිටින ජෂ්ඨ කථිකාචාර්ය සුමේද වීරවර්ධන මහතාණෙනි, අධිනිකිඥ කටුගා මහතාණෙනි, වගේම දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය චරිසේරත් මහතා, සියලුම එතන සිටින සියලු මාගෙන් අවසරයි. මම හිතනවා මේ සියලු දෙනාම දේශප්‍රේමීන් කියලා. එහෙම නැති වුණත් කරන්න දෙයක්වත් නැහැ. නමුත් අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඒ අයවත් දේශප්‍රේමීන් කරගන්න. දැන් මම මේ මට මාතෘකාව නම් දීලා තිබුණේ ව්‍යස්ථාව සහ අනාගතය. දැන් මේ සුමේද, සුමේදගේ වැඩ කවන්නේ නේද? සුමේදගේ කතාවෙන් පස්සේ මට වඩා බාලයි මේ ඔක්කොම. මේ කතාවෙන් පස්සේ මට හිතුණා මේ කතාව වෙනස් කරන්න. මේක එච්චර හොඳ වැඩක් නම් නෙවෙයි. මට ආරාධනා කරුවේ එකක් කියන්න මං කියන්න හදන්නේ දැන් වෙනින් එකක්. මං අරකට පොඩ්ඩක් කියන්න පස්සේ නැත්තම් ඒක අර හොඳ නැහැනේ. ඒ නිසා එකක් ටිකක් කියලා. නමුත් මේ කතාවෙන් පස්සේ මට උගා දේවල් හිතුණා මිසන වාඩිලා ඉන්නකොට. මොකද මම කිව්වා මේ මාත් වෙන ඉතර කියන එකක් තමයි. පටනායක පැත්තේ ඉංග්‍රීසියෙන් විදේශිකයන්ට ඉංග්‍රීසියෙන් කරන්නේ දැන් ජර්මන් ප්‍රංශ ඒ වගේ භාෂාවෙනුත් යම් නිවේදන සඳහන් කරලා තියෙනවා. එතකොට අපි ඒකෙන් තීරණය කරන්නේ නෑනේ මේ රටේ ඉංග්‍රීසිකාරයවත් ප්‍රංශකාරයවත් හිටයි කියලා. නමුත් මට දැන් නම් හිතෙනවා එහෙම ඉන්න ඇති කියලා. එහෙමද? දැන් මේක ගැන ඉතිහාසිකුත් තියෙනවා. ඊට මේ එඩ්වඩ් ආවනේ. එඩ්වඩ් නිකන් ඉන්න බෑනේ. අපි වෙන කාටවත් ඉන්න කිව්වෙත් නෑනේ. එඩ්වඩ් කියලා කියන්නේ මේ අර බ්‍රිතාන්‍ය රජපවුලේ බඩ පිස්සා. එයා බඩ පිස්ස වෙන්න පුළුවන්. නමුත් එයාට ආරාධනය කරන අයට මොන පිස්සුවක් තියෙනවද කියලා කවුද දන්නේ? දැන් මෙයා ඇවිල්ලා ගියා. ගියාද මන් දන්නේ නැහැ. මොකද ඊයාවනේ තාම ගියාද කියලා අපි දන්නේ නැහැ. නමුත් වාසනාවකට ඊයර ලැප්ටොප් නැටුමයි ඉදිරිපත් වුණේ නැහැ. මම මේකට කියන්නේ උකුල් උඩ නාඩගම කියලා. ලැප්ටොප් කියන්නේ උකුල උඩනේ. උකුල් උඩ නාඩගම කියලා තමයි කියන්නේ. කොහොමරි කෙරෙලා නැහැ කියලා තමයි මට දැන් පස්සේ ආරංචි වුණේ. දැන් මේවා බලනකොට, මේවා දකිනකොට, ඇහෙනකොට හිතෙන්නේ මොකද්ද? මේ රටේ ඉංග්‍රීසිකාරයෝ ඉන්නේ නැති වෙන්නේ මොකද්ද? ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම විජය කියන්නේ ඉංග්‍රීසිකාරයෙක් කියලා, විජයගෙන් තමයි එලිසබෙත් පැවතින්නේ කියලා කිව්වොත් එහෙම අපේ ඉතිහාසඥ ඕකට කාරණා හොයාගත්තොත් එහෙම, අර්ථකථන දුන්නොත් එහෙම, ඊට පස්සේ අපි මොකද කරන්නේ? ওই ලේකන මේ මිනිස්සු අර්ථකථන කරන්නේ නැති නොක්කම. අර මෙතුමාගේ අභිලේඛන පහත් දුකේ තියලා කිව්ව නේද? තව එකක් තියෙනවා. කාල්ලේ. කාල්ලේ තියෙන ත්‍රිභාෂික ලේඛනයක්. ඒකත් සැලකනවා මේ රටේ දෙමළ මිනිස්සු හිටියයි කියලා කියන්නේ. ඒ ත්‍රිභාෂික ලේඛනයේ සඳහන් වෙන්නේ අරාබි, චීන සහ දෙමළ භාෂා තුන. දැන් ඒකෙන් එහෙමනම් ගම්ම වෙන්නේ මොකද්ද? මේ රටේ අරාබි මිනිස්සුත් හිටියා, චීන මිනිස්සුත් හිටියා. ඉනයිත් හම්බන්තොට මේ චීනට විකුණා මොකද වෙන්නේ කියලා කාට හරි අහන්නත් බැරි නේ ඔහොම යනකොට. මේ කතන්දර ඒකෙන් පැහැදිලි වෙන එකම දේ මොකද්ද?
අරාබි චීන සාධ්‍යමල කියන්නේ මේරටාපු විදේශකයෝ කියන. ඒ විදේශකයන්ට ඕන නිසා තමයි ඒක ඒගොල්ලන්ට තීරුම් ගන්න මේරටාව කොහොමද හැසිරෙන්නේ හරි වෙනද කටයුතු කරන්න කියන එක හරි මම ඒ ලිපි කියවලා නැහැ. කාට හරි ඕනනම් කියවන්න පුළුවන් නේ. කියවොත් එහෙම පෙනේවි මොකද්ද මේ කියන්නේ කියලා. දැන් තොට ඒකත් ඉදිරිපත් කරන මේ මට තියෙන ප්‍රශ්නයක ඒකත් ඉදිරිපත් කරන මේ රටේ දෙමළ ජනයා අනාදිමත් කාලයක හිටියයි කියලා කියන්නේ. මේ එකක්වත් ඕනේ නැහැ. මම ඉතිහාසඥෙක් නෙමෙයි. ඒ වුණාට මට මේවා ගැන යම් කිසි කතන්දර ගෙතීමේ ශක්තියක් තියෙනවා. අවදනේ අපි ඔක්කොම කතන්දර ගොතන මිනිස්සු. ඔය මුළු මහත් විද්‍යාවම තියෙන්නේ කතන්දර මත. මේ කතන්දර ගොඩනැගීම තමයි මම හිතනවා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ප්‍රධාන කාර්ය වෙන්න ඕන. අපේ විශ්වවිද්‍යාල වලත් කතන්දර ගොතනවා. හැබැයි ඒ කතන්දර ගොතන්නේ හරියට සැබටිකල් යන්නේ නැත්තේ මොකද? යා අරහෙට සැබටිකල් ගියේ මොකද? ඔන්න වගේ කතන්දර මිසක් වෙන කතන්දර නම් ගොතන්නේ නැත. මම මේ දන්න කාරණා අනුව යාපනයේ දෙමළ මිනිස්සු එන්න පටන් ගත්තේ 14 වෙනි සියවසේ පස්සේ. මේ 14 වෙනි සියවසේ ලංකාවේ ඉතිහාසයේ මහා වෙනසක් කරපු සතවර්ෂයක්. ඒක හරියට ගවේෂණය කළා නෑ. මම දන්නේ මෙතන ඉතිහාසය හදාරනා ඉන්නවද කියලා. ඉතිහාසය හදාරනා ඉන්නව නම් කරුණාකරලා මේවා ගැන ටිකක් හොයලා බලන්න. මට අදහස් දෙන්න පුළුවන් කරුණු දෙන්න බෑ. මගේ හැටි එහෙමයි. ඒ අදහස් අනුව කරුණු හොයාගන්න. අදහසන කරුණයා ගත්තොත් තේරේවි ඒ අදහස් හරි කියලා. 14 වෙනි සියවසේ මෙහාට ආවා නොයෙකුත් මිනිස්සු. මේ ආවේ වැඩිපුරම කේරළේ සහ අද කේරළේ සහ අද තමිල්නාඩුව කියන ප්‍රදේශ අතර එහෙම නැත්නම් ඒ දේශ සීමාවල තියෙන හරිය. කේරළේ පැත්තෙන් තමයි ආවේ. අද ඔය තමිල්නාඩු කියන දේශ සීමාවට කිට්ටු. ඊ ආපු අය අතර කොටස් තුනක් හිටියා. මේක 14 වෙනි සියවසේ වෙච්ච දෙයක්. මේ රටේ ඉතිහාසය යම් ප්‍රමාණයකට වෙනස් කෙරුවයි කියලා මම කියන්නේ. නමුත් වෙන අතකට එහෙම නැත්නම් වෙනත් පැතිකඩකට යොමු කරපු යුගයක්. ඒ 14 වෙනි සියවසේ ආපු කොටස් තුන තමයි එකක් මුස්ලිම් අය ඉස්ලාම් ආගම ආදාන කොටස. ඊළඟට කොටසක් ආවේ කේරළේ ඔය මලයාලම් කතා කරන අය. ඒ කොටස කොටස් දෙකකට බෙදුණා. එක කොටසක් මේ මේ මොකද්ද අපි කියමු වන්නියෙන් මෙහාට ආවා, වන්නි පළාතෙන් මෙහාට ආවා. අනිත් කොටස වන්නියෙන් උඩට ගියා. වන්නියෙන් උඩට ගිය කොටස මලයාලම් කතා කරුවා යම් ප්‍රමාණයකට. සිංහල මිනිස්සු හිටියේ ඒ දවස්වල හැමතැනම හිටියේ සිංහල මිනිස්සු. 14 වෙනි සියවසේ මේ රටේ නාගදීපේ ඉඳලා දෙවුන්දරට යනකම් හිටියේ සිංහල මිනිස්සු. මලයාලම් කතා කරන මිනිස්සු උතුරට ගියාම උතුරේ සිංහල බලපෑම දකුණේ බලපෑම තරම් නොතිබිච්ච නිසා යම් යම් විදියකට මලයාලම් කතා කරනවා. දකුණට ආපු මිනිස්සු දකුණට කියන්නේ මේ දකුණ කියන වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. වන්නියෙන් මේ පැත්තට ආපු මිනිස්සු වන්නියෙන් දකුණට ආපු මිනිස්සු සිංහල මිනිස්සුත් එක්ක එකතු වෙලා
ඒගොල්ලන්ගේ මලයාලම් කතාව නැති වුණ. එවෙනට ඒගොල්ලු සිංහල වුණ, සිංහල බෞද්ධත් වුණා. විශේෂයෙන්ම දකුණු පළාතේ ඉන්න උදවිය, ඒ පැත්තෙන් ආපු උදවිය 14 වෙනි සියවස දැමට මෙතන මාතර මිනිස්සු ඉන්නවා නම් මට ගහන්න නම් එපා. නමුත් ඒ පැත්තේ මිනිස්සුට වෙනස්නේ කොහොමත්. අපි දැනුත් කියනනේ බෙන්දරකන් එයා පැත්තේ මේ සුමේ තත් ඒ පැත්තේ තමයි මම හිතන්නේ. ඇ පිය පාර්ශවය මේ ඇස්සරපු බලල් පැටියෙක්ව ජේන්ඩ බයි කියලා. මම අන්තම් බේරුණා පොඩ්ඩක් මෙහැ ඒ වෙදිච්ච නිසා. තමාවත් අපි හැමති අපි කොයෙන් ආවද කියලා කවුද දන්නේ? අපිකින් කොයෙන් ආවද කියන එක වැදගත් නැහැ. නමුත් පොඩි පොඩි වෙනස්කම් තියෙනනේ සංස්කෘතික වශයෙන්. ඒ මාතර පැත්තේ මිනිස්සු කොහොමද වෙළඳාමට දක්ෂයි, මන්ත්‍ර ගුරුකම් දන්නවා, නොයෙකුත් දේවල් දන්නවා. අනිත් අයට වඩා පොඩි වෙනසක් තියෙනවානේ. ඒක හොඳයි. එහෙම නැත්තම් ඉතින් මේක මේ අපි කාට කියලාද කොඩි විනයක් හරි කරගන්නේ? දැන් ඒ ආපු කොටස් තුනය මේ පැත්ත සිංහල බෞද්ධ වුණා, අර පැත්තේ මලයාලම් යම් ප්‍රමාණයකට තියාගත්ත දෙවල නෙමෙයි මලයාලම් ප්‍රභා කරනුත් එහෙම ආපු මිනිහෙක්ගෙන් පැවතෙන. ප්‍රභාකරන් කියන නම, ඒකේ නම එන්නේ දෙමළ නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. කාර් කරන් කියන ඒවා එන්නේ අද ඉන්දියාවේ බටහිර වෙරළේ මිනිස්සුන්ගෙන්. අපි කවුරුත් දන්නවනේ අර ක්‍රිකට් කපු මිනිහා තෙන්දුල්කර්. කාර්ලා කරන්ලා ඉන්නේ බටහිර පැත්තේ. ප්‍රභාකරනුත් කරන් කෙනෙක්. ප්‍රභාකරන්ගේ තාත්තා ප්‍රභාකරන්නේ. නමුත් ඒ වගේ නම් දාන්නේ ඒ පැත්තෙන් ආපු ආභාෂය නිසා. ප්‍රභාකරන් මලයාලම්. දැන් ඒ වුණාට එමින සටන් කරන්නේ දෙමළ කතාවට. ඒක ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක ඉතිහාසය කතා කරොත් එහෙම වඩා සෑහෙන වෙලාවක් ගන්න වෙනවා. නමුත් මම මේ කියන එකේ මේ තීරණය මේකයි. මේ පැත්තේ ඉන්න අයගේ, අපේ සිංහල මිනිස්සු කියමුකෝ, සිංහල මිනිස්සු කියන්නේ ඉතාමත්ම මිශ්‍ර ජාතියක්. ඒ කියන්නේ මේ කවුරක්වත් කනගාටු වෙන්න එපා. අපි මේ සුපිරිසිදු මිනිස්සු කොටසක් නෙමෙයි. අර කාලිංගයෝ ගැන කිව්වනේ. අපේ මේ බටේර විද්‍යාවේ, මම බටේර විද්‍යාවට ගහනවා තමයි, හරිද? නමුත් ඒකෙන් කියන්නේ නැහැ බටේර විද්‍යාවේ තියෙන සෑම දෙයක්ම මම ප්‍රතික්ෂේප කරනවා කියලා. එහෙම කියන්නේ නැහැ නේ, මම කොහෙවත් කියලා නැහැ. බටේර විද්‍යාවේ අනුව අපේ ඥාන වලින්, සිංහල මිනිසුන්ගේ ඥාන වලින් 25%ක් විතර, 25%ක විතර සමානත්වයක් තියෙනවා. අද ඔඩිස්සා කියන, එහෙම නැත්නම් ඔරිස්සා කියන ප්‍රදේශයේත්, ඒ වගේම බෙංගාලය කියන ප්‍රදේශයේත්. ඔරිස්සා කියන්නේ කාලිංග, ඒ දවස්වල කාලිංග. බෙංගාලය කියන්නේ ඒ දවස්වල වංගය. වංග කාලිංග තමයි අපේ මේ ජාතිය පෝෂණය කරන්න උදව් වෙච්ච ප්‍රධාන පිරිසක්. විජයත් ආවේ ඒ පැත්තෙන්. නැහැ කියන්නේ මම. විජයගේ අම්මා වංගදේශි. අම්මා අර ලාට රට පැත්තට ගිහිල්ලා සිංහෙක් විවාහ කරගෙන, සිංහෙක් කියන්නේ සිංහ ගෝත්‍රිකයෙක්, සිංහ වංශිකයෙක් වෙන්න බෑ, විවාහ කරගෙන. ඊට පස්සේ ඇවිල්ලා දෙවෙනි වරට විවාහ වුණේ කලිංගු රටේ රජ කුමාරයත් එක්ක. සිංහ භවනාට්‍ය බැලුවත් ඔබ තේරෙනවානේ, සිංහ භවනාට්‍ය තෝක තියෙනවා. ලිංගේ කුමාරයත් එක්ක තමයි විවාහ වුණේ. ඒ මාවන්සි හරි
හොඳ ලස්සට ලියල තියෙන හොඳ කතන්දරයක් ඒක තියනන්නේ විජි ආවි කොහෙන්ද ඊට පස්සේ මේ ලාට රට පැත් මේ බටහිර වෙරළට ගිහිල්ලානේ මෙහෙ ආවේ ආයි නැගෙනහිරෙන් ගියමින් මේ මේ බටහිර යන්නේ මොනවටද ඔය සියලුම මිශ්‍රණය මහාවංශයේ විජය කතාවෙන් තියෙනවා ඒක අමතක කරන්න එපා දැන් ඊ ආපු මිනිස්සු ඉන් සහ ඊට පස්සේ ආපු අය 14 වෙනි සියවසේ ආපු අය ඒ වගේම ඊට පස්සේ ආපු කාලිංග මාගල වගේ කාලිංග මේ නිසංක මල්ල වගේ එයාත් එක්ක සම්බන්ධකම් තියෙනවා ඊට ඉස්සර පාණ්ඩ්‍ය දේශෙත් අපෙන් සම්බන්ධකම් තියෙනවා ඉස්සරම විජය කාලිංගෙන් ආවට විජය කුවේණිය අත්හැරියා ඒක හොඳ වැඩක් නෙවෙයි නමුත් විජය ඊට පස්සේ සරණ පාවා ගත්තේ කවද පාණ්ඩ්‍ය දේශේ කුමාරිකාවක් අපිත් එක්ක සම්බන්ධකම් තිබුණේ ඉතිහාසයේ ඈත අතීතයේ ඉඳලා ඔය ඉන්දියාව කියන ප්‍රදේශයෙන් අද ඉන්දියාව කියන ප්‍රදේශයෙන් වංගය කාලිංගය පාණ්ඩ්‍ය චේර ඉස්සර කිව්ව විදිහ නම් පාණ්ඩ්‍ය චේර වංග කාලිංග අද කියන විදිහ නම් ඉතින් බෙංගාලය වංග මේ ඔඩිසා කේරළය සහ තමිල්නාඩුවේ එක පැත්තක් අපිත් එක කවර දාකවත් ද තමිල්නාඩුවේ බටහිර පැත්තේ කොටස් එහෙම සමීප සම්බන්ධතාවයක් තිබුණේ නැහැ අපි ඔක්කොම එක වෙලා සොලීන්ට ගහපු එක තමයි එමුණත සොලීන් අපි ඔක්කොටම ගහපු එක තමයි කළා තියෙන ඉතිහාසෙ ළඟපාත ඕකට ආන්ද්‍ර දේශයත් එක්කව කරගන්න වෙනවා ආන්ද්‍ර දේශයෙන් තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ ආවි අවසාන වශයෙන් ගත්තා ආන්ද්‍ර දේශයෙන් ආපු මිනිස්සු කතා කරපු භාෂාව තමයි ආන්ද්‍ර දෙමළ කියලා අපි කිව්වේ ඒකට තමයි දැන් අපි අන්ඩර් දෙමළ කියලා කියන්නේ අපි ඕනම දෙයක් නොතේරෙන දෙයක් කියනකොට අපි කියන්නේ අන්ඩර් දෙමළයක් කියලා ආන්ද්‍ර දෙමළයක් කියන්නේ ආන්ද්‍ර දෙමළ දැන් ඒක හරි පුදුම දෙයක් නෙවෙයිද නිකන් කල්පනා කරලා බලන්න ඉන්දියාවේ ඔය මහා දේශයේ කාලිංගය හරි වංගයේ පටන් ගත්තොත් වංගය කාලිංගය ආන්ද්‍රය පාණ්ඩ්‍ය චේර එහෙම නැත්නම් කේරළ මේ ඔක්කොමත් එක්ක අපේ සම්බන්ධකම් තියෙනවා සොලීන් ගැන අපි දන්නේ මොකද්ද ආක්‍රමණිකයෝ හැටියට පරාක්‍රම බව පාණ්ඩ්‍ය කාලිංග විනිසංගමල්ල කාලිංග විජයත් කාලිංග හරි වංග හරි දෙකම මම එක එකලගේ ඇහුවත් එම කියයි මොකද්ද කියලා මටත් ඕන නම් කියන්න බල මගේ ඉතිහාසෙත් මම දන්නවා මම මෙතන කියන්න ලෑස්ති නැහැ ඒක ඉතිහාසෙ සුමේද නම් දන්නවා ටිකක් නමුත් ඒක මතක තියාගන්න අපේ ඉතිහාසය සිංහලයන්ගේ ඉතිහාසය ගැන කියනකොට අපි එහෙම ජාතියක් ඊළඟට මට කියන්න ඕනේ මේ දෙමළ කතාව ඔය කාර්තිකේසු ඉන්ද්‍රපාල එයාගේ නම ඉන්ද්‍රපාලන් හරි තාත්තා දීපු නම ඉන්ද්‍රපාලන් හරි මෙහි විශ්වවිද්‍යාලයේ හිටිය ඓතිහාසික පිළිබඳ කතිකාචාර්යවරයෙක් හැටියට මමත් අරේ කල් නිතිය උගන්නකොට මෙහි ඉතිහාසය ගැන ඉන්ද්‍රපාල යා ඉන්ද්‍රපාල හැටියට ගියේ ඉන්ද්‍රපාල නෙවෙයි ඒකේ මම මතක තියාගන්න ඒකේ මොකක් හරි තිබුණානේ ලොකු දෙයක් යා ඉන්ද්‍රපාල නුනේ පස්සේ ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ යා ලියපු පොත මංගාව තියෙනවා ආචාර්ය උපාධියට ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඒ බාර දීපු පොත මට හම්බුනේ කොහොමද කියලා අහන්න එපා ඒක ඇහුවොත්නේ මට එඩ්වඩ් ගෙන් යන්න හම්බ වෙන්නේ එඩ්වඩ් මොනවා හරි මට කරේ කොහොමද තමසේ ලන්ඩන් විශ්වවිද්‍යාලේ පොතක් පෙන්නේ කියලා ඒක නමුත් ওই පොතේ පැහැදිලිව තියෙනවා ඉතා පැහැදිලිව 12 වෙනි සියවසට පෙර මේ රටේ දෙමළ ස්ථිර වාසස්ථාන තිබුණේ නැහැ කියලා ඒ කියන්නේ මේ රටේ කියලා කියන්නේ යාපනයේ ඇතුළ
අනිත් ප්‍රදේශවල ඉතරන්නේ දේවල ස්තිර වාසස්ථාන තිබුණ නැහැ කියලා. කාටරි ඕන නම් මම උද දෙන්නම් ගෙදර ආපු වෙලාවක. හැබැයි ෆොටෝකොපි මැෂින්මකුත් අරගෙන එන්න. උද ෆොටෝකොපි කරගෙන යන්න පුළුවන්. නමුත් මගෙන් ඒක ඉල්ලන්න ආව එක සැරයක් කැලණිය විශ්වවිද්‍යාලයට මිනිස්සු පොත මට පොඩ්ඩක් දෙන්න මම ෆොටෝකොපි කරලා දෙන්නත් දෙන්න කියලා. මම ඉතින් මේ රටේ මේ මිනිස්සු හොඳට අඳුරන හින්දා ඒ පොත තියාගත්ත දුන්නේ. දැන් ඒක එකක් හොඳද? ඒ ඔය 12 වෙනි සියවසේ විතර ඉඳලා හරි 13 වෙනි සියවසේ ඉඳලා නිසාව කේරළෙන් ආරෙම්මේ සිංහල මිනිස්සු සිටියා. ඊට පස්සේ ලොකු වැඩක් වුණා. හොඳද? මේ රටට 16 වෙනි සියවසේ ස්ථල වශයෙන් කිව්වොත් එහෙම 1650න් පස්සේ ලන්දේසියාවට පස්සේ 1658 ලන්දේසියාව කියන්නේ හරියටම අවුරුදු මතක තියාගන්න ඉන්න ඕනේ. හරියටම අවුරුදු මතක තියාගන්න මිනිස්සු ඉන්නවා මේ රටේ. සම්පකරණවක වගේ අය හරියට ගියා අවුරුදු 1648 දෙසැම්බර් මාසේ 3 වෙනිදා කියලා. ඔන්න වෙලා වච්චයි මිනිහා. ඊට වැඩක් නැහැ නේ. 1650න් පස්සේ කිව්වා මට හොඳටම ඇති. ඔය මිනිස්සුම ගෙනාව මේ රටට. ලන්දේසිකාරයෝ දුම්කොළ වවන්න. මම මේක අභියෝගයක් කරන. මෙතන වාග් විද්‍යාව කරන කවුරු හරි ඉන්නවද? මට අතුසන් ඉන්නවද කවුරු වාග් විද්‍යාව ආධාර නායක? නෑ. මාත් එක්ක කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්යලා හිටිය මාත්‍යා අවසක් කිව්වා. හේමාත්මයා වාග් විද්‍යාව හොඳට දන්නවා. හේමාත්මයා දෙමළ භාෂාවක් දන්නවා. සිංහලත් දන්නවා, තවත් භාෂාවක් දන්නවා. හේමාත්මයා කියපු කතාවක් හොඳ දැන් මං ඕක කිව්වයි කියලා හේමාත්මයාත් නැහැ. අහන්න කවුරක්වත් නැහැ. දැන් මට ඕන එකක් කියන්න පුළුවන් කියලා කවුරු හරි කියන්න පුළුවන්. මාත්මයා කිව්වා තමිල්නාඩුවේ කතා කරන දෙමළ භාෂාව සහ යාපනයේ කතා කරන දෙමළ භාෂාව අතර ඇති වයස් පරතරය අවුරුදු 350යි කියලා. මම කියන එක තේරුම් ගන්න. දැන් මාලදිවයේ ඉන්නේ සිංහල මිනිස්සු ගිය අපෙන් ගිය සිංහල මිනිස්සු. කොරකන්නේ. ඒ භාෂාව දිවේ භාෂාව කියලා කියන ඔය මාචාර්ය ජේබි දිසානායක මහත්තයයි මාචාර්ය මේ හේම්පාල විජයවර්ධන මහත්තයා ඒ ගිහිල්ලා පරීක්ෂණ කළා මේ භාෂාව පිළිබඳව. මේ භාෂාවේ සිංහල වර්ණ, සිංහල වචන, සිංහල සම්ප්‍රදාය මේ දේවල් ගැන. මේ වාග් විද්‍යාඥයට කියන්න පුළුවන් දැන් මිනිස්සු වෙන් වුණාට පස්සේ මිනිස්සු කතා කරන භාෂාවත් දෙවිධයකටනේ විකාශ වෙන්නේ. ඒ දෙවිධයකට විකාශ වෙනකොට මේක මේ විකාශ වෙන පටන් ගත්ත නැඳලා මේ දෙක දැන් කොච්චරක් අවුරුදු ගානක් විකාශ වෙලා තියෙනවද කියලා සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. මානදිවයින ඉන්න මිනිස්සු සහ අපි අතර වෙනස භාෂාමය වශයෙන් ගතුත්ීම අවුරුදු 800 ගානක් 900ක් විතර වෙනවා කියලා. මං ඒගොල්ලන්ගෙන් තමයි දැනගත්තේ අපි මේ මාතෘකාවට අදාළ නැති වෙන්න පුළුවන්. මගේ ශෛලිය ටිකක් එහෙමයි. ඒගොල්ලන්ගෙන් තමයි මම දැනගත්තේ සිංහල මිනිස්සුන්ගේ මේ ගණිතය සංඛ්‍යාව ඒකේ පදනම එහෙම නැත්නම් ඒකට කියන පාදය කියලා. පාදයේ 12 කියලා 10 නෙමෙයි. අපේ දැන් පාදයේ 10නේ. අපි 10 11 12 13. ඊට පස්සේ 20 21 22 23 එහෙම ගණන් කරන්නේ. ඊයේ පස්සේ ආපයක් නෑ. ඉස්සර අපි කියලා තියෙන්නේ 12. ඊට පස්සේ කියලා තියෙන්නේ 12 12 2 12 3. මාළ දෙවෙනේ තාමත් ගණන් කරන්නේ එහෙමයි. 12. අපි 12 මිනිස්සු. අපි තියෙන 18 12 වනේ 18 රියන් සූ 20 විවරණ. ඒව තමයි අපි මේ දශම ගණන් වලින් අපි ගණන් හදලා නැහැ කවදාවත්. දැන් වුණත් මම හිතන්නේ මේ පාදයේ 12 කියලා මේ ගණන් හදන්න පටන් ගත්තොත් අපිට ඊට වඩා ගණන් පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.
දැන් ඒ විදියට බැලුවොත් එහෙම තමිල්නාඩුවේ දෙමළ සහ ලංකාවේ යාපනයේ දෙමළ අතර වෙනස අවුරුදු වශයෙන් ගත්තොත් එහෙම 350කට වැඩි නෑ. මොකද්ද මේකෙන් කියන්නේ? මොකද්ද එකෙන් කියන්නේ? ඒ මිනිස්සු මෙහාට ඇවිල්ලා යාපනයේ ඉන්න දෙමළ මිනිස්සු මෙහාට ඇවිල්ලා අවුරුදු 350කට වඩා වැඩි නැහැ කියන එකයි. මම මේ වාග් විද්‍යාඥයෙකුට ඉන්නවා නම් මේ වැඩේ කරන්න වෙන කිසි වැඩක් කරන්න ඕනේ. දිව්‍ය ලෝක සැප සම්පත් ලැබෙනවා. ඒක නිසා මේ වැඩේ කරන්න. දැන් මේක ඒ වගේ ඕනතර මේ අභිලේඛන ආරම මේ වැදගත්. නමුත් මම කරන්නේ තර්කනේ. තර්ක වලින් ආරම්භෙන් අර මේ කියට මේ වැදගත් නෝන නෙමෙයි තර්ක වලින් මට මොකක්ද දේවල් කියන්න පුළුවන්. දැන් එහෙම කියලා මම ඊළඟට කියන්නම් මේකටත් මේ ව්‍යවස්ථා වේඩේටත් ලම් වෙන විදිහට මේ ජාතිය කියන්නේ මොකක්ද කියලා. සිංහල භාෂාවේ ජාතිය කියන වචනේ පාවිච්චි කරන හොයක් දේවල්ට. ජාතිය කියන්නේ උත්පත්තියත් එක්ක සම්බන්ධ වෙච්ච ජනක ජාතිත්වය. දැන් ඉස්සර කාලේ අපේ ජාතිය එකෙක් කියලා කියන ඒ කිව්වාම කියන්නේ උගක් වෙලාට කුලයක මිනිහෙක් කියලා. කුලයටත් අපි කියන ජාතිය කියලා. මේ සමස්ත ජාතියටත් අපි ජාතිය කියලා කියනවා. සපත්තු වලටත් අපි ජාතිය කියලා කියනවා. මොකද්ද සපසු ජාතිය? ආනනේ. සපත්තු ජාතිය මොකද්ද කියලා අහනවා. ඒ ජාතිය එක එක විදිහට පාවිච්චි කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා ජාතියක් නැහැ කියලා. ඒකත් ලොකුවට කියනවා මේ බුදුහාමුදුරන්ගේ සතපාකට ගණන් ගන්න නැති වුණා ඒක කියන බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වයි කියලා. ඒ බුදුම දැන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ මේ මිනිස්යව හැටියට ගත්තොත් එහෙම ඕක වෙන වෙන විදිහකට බෙදන්න බෑ කියලා. ඇත්ත බෙදන්න බෑ. නමුත් බෙදන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ කිව්වේ අර බමුණන්ට ගහන්නනේ. බමුණන්ට ගහන්න තමයි එහෙම විවිධ කොටස් වලට බෙදන්න එපයි කියලා කිව්වේ. නමුත් ශාක්‍ය වංශිකෙන් නෙවෙයි කියලා උන්වහන්සේ කොහෙවත් කියලා නැහනේ. උන්වහන්සේ ඉපදුනේ ශාක්‍ය වංශේ. මේ කිඹුල් වත් නුවරින් එන සුලගත් මට සැපයි කියලා කියලා තියෙනවානේ. මට දැන් හොයාගන්න බෑ පානදුරෙන් එන සුලඟ කොහෙන්ද එන්නේ කියලා. නැත්තම් මටත් ඒක සැපක් වෙන්න තිබුණා. දැන් මේවා ගැන ටිකක් විමසිල්ලෙන් කතා කරන්න. ජාතියක් කියලා කියන්නේ මොකද්ද? මම පැහැදිලිව කියන මේ රටේ ඉන්නේ එකම එක ජාතියයි. ඒ සිංහල ජාතිය විතරයි. දෙමළ මෑතක් වෙනතුරු ජන වර්ගයක්වත් වෙලා හිටියේ නැහැ. ජාතියක් කියලා කියන්න නම් ඒකට ඉතින් එක එක දේවල් කියන්න පුළුවන්. නේෂන් කියන්නේ මොකක්ද? ඉස්ලාම ජාතිය කියන්නේ මොකක්ද? නේෂන්. නේෂන් කියන එක කොහොමද ඉංග්‍රීසි කාරයෝ ඉංග්‍රීසි පොතේ තියෙන්නේ? පොලිටිකල් සයන්ස් වල. හරි කොහේ හරි සෝෂියොලොජි වල හරි කොහේද නේෂන් කියන එක අර්ථ දක්වලා තියෙන්නේ? ඉතින් හොයනවා. ඒ වගේම උන් මොන හරි කියන්නේ කාට සාපේක්ෂවද? උන් මොන හරි කියන්නේ ඉංගලන්තයට සාපේක්ෂව. එංගලන්තයේ ජාතිය ගැන මේ කියන්නේ. එංගලන්තයේ ජාතිය ගැන කියනේ වාරි ප්‍රංශ ජාතිය ගැන කියනේ වාරි ඉංග්‍රීසියෙන් ලිව්වම ජාතියක් වෙනු මේකයි මේකයි කියලා ලිව්වම අපි කරන්නේ මොකද්ද? ඒක කොපි කරගෙන ඒක මෙතන ගහනවා. තමයි ජාතියක් කියන්නේ. යම් කිසි ජල ඉස්සලා තියෙන්න ඕනේ මේ භූමියක්. භූමියක් තියෙන්න ඕනේ. ස්ථිර භූමියක්. ඒක වෙනස් වෙන්න බෑ. ඔය අර භෞමික අඛණ්ඩතාවය කියලා ලොකු වචනයක් භාවිතා කරන්නේ මොකටද? භෞමික අඛණ්ඩතාවය ලංකාවේ හැමදාමත් තිබුණ එකක්. මේ දිවයිනක් නේ වාසනාවකට. නමුත් එංගලන්තේ වගේ රටක රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයක් තිබුණේ නැහැ. මොකද රජුරන්ගේ දූ කුමාරි විවාහ වෙනකොට රටෙන් කැලලක් කඩලා දේවැද්දට දෙනවා. ඒතකොට භෞමික අඛණ්ඩතාවය කණ්ඩ වෙලා ඉවරයි. ඊට පස්සේ ඒක මොකුත් නැහැ. දැන් ඔය ඔව්ව නිසා තමයි භෞමික අඛණ්ඩතාවය කියන වචනේ මේ
ඉංග්‍රීසි ඉතිහාසඥයන්ට සමාජ විද්‍යාඥයන්ට වැදගත් වුණේ. අපිට දැනගෙන වැදගත්. අපිත් දැන් කට ඇරියෝ කියන්නේ මොකක්ද? භූමික අඛණ්ඩතාවය. මේ රටේ ලොකු භූමියක් තිබුණා යාපනයේ ඉඳලා දෙවුන්දරට යනකම්. ඒකේ මිනිස්සු හිටියා. මේ මිනිස්සුන්ට එක භාෂාවක් තිබුණා. මේ මිනිස්සුන්ට එක සංස්කෘතියක් තිබුණා. මේ මිනිස්සුන්ට එක ජීවන රටාවක් තිබුණා. මම කියන්නේ සමස්තයෙන් ගත්තම සමාජාතීන පොඩි පොඩි වෙනස්කම් තිබුණා නැතුව නෙමෙයි. පොඩි පොඩි වෙනස්කම් නැතුව තමයි තිබුණේ. දැන්ුණත් අතිුණත් ගත්තොත් එහෙම මේ කල්පැත්තේ මිනිහ දැන් නම් එහෙම කතා කරන දැන් මේකම කතා කරන්නේ මේ 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 දෙරණ කියන ඒවානේ. රූපවාහිනිය කියන ඒවානේ. ඒ රූපවාහිනි භාෂාවනේ අපි කතා කරන්නේ ඔක්කොම දැන්. නමුත් ඉස්සර දකුණේ මිනිහෙක් කතා කරන එක සහ මේ උඩරට මිනිහෙක් කතා කරන එක අතර වෙනසක් තිබුණා. ඒ වෙනස අනුව හොයාගන්න බලන කොහෙන්ද ආවේ කියලා. කොහෙන්ද ආවේ කියන එක. ඒක ලංකාවට විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවටත් ඒක පොදුයි. අර මයි ෆෙයර් ලේඩි කියන චිත්‍රපටයක වරේ බලලා තියෙනවා. ඒ ඉන්න එක මාචාර්යය එයාකට කියන බුණා කතාව ඇහුනම කටහඬ ඇහුනම මිනිහා එංගලන්තේ කොහෙන්ද ආවේ කියලා. එහෙම තියෙනවා. නමුත් අපේ සංස්කෘතියත් එහෙමයි. නමුත් මේ එකක් තිබුණා. අපි ගොඩනගපු සංස්කෘතියක් තිබුණා මේ රටේ. අනන්‍ය වූ සංස්කෘතියක් තිබුණා. මේ සංස්කෘතිය ලෝකෙ කොයි වෙනින් කොහේ හරි තියෙනවද? අපි විජය කොහෙන් ආවත් මේ මේ පරාක්‍රම බහු කොහෙන් ආවත් තවත් මිනිහෙක් කොහෙන් ආවත් අපිට වැඩන්නේ. අපේ සංස්කෘතියක් තියෙනවා. මේ සංස්කෘතියේ පොදු බවක් තියෙනවා. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා නැතුව නෙමෙයි. සංස්කෘතියක් තියෙනවා. අපිට ජීවන රටාවක් තිබුණා. මෙන්න මේවත් එක තමයි අපිට අනන්‍යතාවක් තිබුණා. අපි ඔක්කොම එකට හිතුවා. අපේ අපි අපේ කියලා අපිට එහෙම හැඟීමක් තිබුණා. මේවත් එක තමයි ජාතිය කියන එක එන්නේ. දෙමළ මේ රටේ දෙමළ ජාතියක් තිබුණා නැහැ. මේ 19 වෙනි සියවසේ අගභාගයේ වෙනකන් මේ රටේ දෙමළ ජනවර්ගයක්වත් තිබුණේ නැහැ. මේ රටේ දෙමළ කතා කරන මිනිස්සු හිටියා. ඒක ඇත්ත. 19 වෙනි සියවසේ අගභාගයේදී පොන්නම්බලම් රාමනාදන් ඒ කාලේ ව්‍යවස්ථාදායක සභාවේ හිටියේ. මම මේ අලුත් දේවල් නෙමෙයි කියන්නේ. මම මේවල් අවුරුදු 30ක් 35ක් තිස්සේ මම කියලා තියෙනවා දැන්. මේ නොකියපු දෙයක් නෙවෙයි. එයා ව්‍යවස්ථාදායක සභාවේ හිටියා. ඒ දවසට සිංහල එක්කෙනයි දෙමළ එක්කෙනයි බර්ගර් එක්කෙනයි තමයි අර නිල නොලත් මන්ත්‍රීවරුන් හැටියට පත් කෙරුවේ. අපේ සම්පූර්ණ ඉතිහාසය අකමකා දාලා කඩා බිඳලා දාලා ප්‍රජාතන්ත්‍රවාදියානු අපිටත් එක්කෙනයි දෙමළත් එක්කෙනයි බර්ගරුත් එක්කෙනයි. දැන් මුස්ලිම් මිනිසුන්ට ප්‍රශ්නයක් වුණා. ඇයි ඒ මිනිසුන්ට නියෝජනත්වයක් නැත්තේ ව්‍යවස්ථාදායක සභාවේ? ඒ ගන්න පොන්නම්බලම් රාමනාදන් මොකක් දන්නවද කිව්වේ? මම නියෝජනය කරන්නේ මේ සියලුම දෙමළ කතා කරන ජනයා කියලා. ඒක ඉතිහාසයේ තියෙනවා. ඒක ඕන්නම් අර ඔය ඩොනමෝන්ස් යුගයේ ඉඳලා මේ කමිනල් පොලිටික්ස් ගැන ලියලා තියෙනනේ. ජාති අර රසල්දක ජේන් රසල්දක ලියලා තියෙන. දැන් ජේන් රසල් කිව්වම ඉතින් හොඳයිනේ නලින් සිල්වා වගේ නෙවෙයිනේ. එයා කියලා තියෙනනේ මේ ජාතිවාදී දේශපාලනය ගැන. ජාතිවාදී දේශපාලනය පටන් ගත්තේ මුන් කියන්නේ 1956න් පස්සේ කියලානේ. ජේන් රසල් කියන්නේ ඊට ඉස්සර තිබුණා කියලානේ. එතකොට පොන්නම්බලම් රාමනාදන් කියන්නේ යා දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් පෙනී හිටියා. ඒ නිසා මුස්ලිම්වරුන්ට වෙනම නියෝජනත්වයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොටත් මම මේ කියන්නේ 19 වෙනි සියවසේ අගභාගයේ වෙනකොටත් මේ රටේ දෙමළ ජනවර්ගයක් හිටියේ නැහැ. දෙමළ කතා කරන මිනිස්සු හිටියා. ඒ මිනිස්සු අතර මුස්ලිම් ආගම ඉස්ලාම් ආගම ආදාන මිනිස්සු හිටියා. Hindu ආගම ආදාන මිනිස්සු හිටියා. ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු හිටියා. බෞද්ධත් ටික දෙනෙක් හරි ඉඳ ඇති. මේව තේරෙන්නේ නැහැ නේද? දැන් ඔය එක තියෙන පොත්පතේ මගෙන් අහන්න එපා. මූලාශ්‍රය ඉල්ලන්න එපා. මම මේ මූලාශ්‍රය එකතු කර කර යන මිනිහ නෙවෙයිනේ. මම එකතු කරන්නේ අදහස්. මූලාශ්‍රය අහන්න එපා. අපේ ගෙදර තියෙන පොත් ටික කොහෙ තියෙනවද කියලා මට හොයාගන්නත් බෑ.
පොත හයාගන්න පැරුව පොතේ කොතන තියෙන කියලා හොයාගන්න පුළුවන්. වැදගත් අදහස් ටික මට තියෙනවා. ඉතින් ඒක එකක් වනේ. දෙමළ ජනවර්ගයක් මේ රටේ නැහැ. තාවත් නැහැ. දැන් සමාජයට තියෙන බලන් ඔය ජන විඥානයක් එක්ක සිංහලයන්ට විරුද්ධව ඇති වෙච්ච දෙමළ ජනවර්ගික විඥානයක් තියෙන බලන් ඉංග්‍රීසීන් විසින් නැති කරපු පස්සේ කාලෙක. ඒකත් ඇති උනේ 1915න් පස්සේ. ඇති වුණා නම් ඇති වුණේ 1915න් පස්සේ. මම ඉතිහාසය දිගට කියන්නේ ලෑස්ති නැහැ. දැන් එතකොට මේ මම කියන්නේ මේ 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 රටේ තියෙන එකම එක ජාතියයි සිංහල ජාතිය පමණයි. අනිත් ඒවා අඩුම තරමින් ගත්තොත් එහෙම නැත්නම් වැඩිම තරමින් ගත්තොත් එහෙම ජන වර්ග. සමහර ඒවාට එහෙමත් ජන වර්ගත් නෙවෙයි. ඒක තීරුම් ගන්න. දැන් ඊළඟට මට තවත් දෙයක් කියන්න මේ සුමේදගේ කතාවෙන් තවත් දෙයක්. කියන්නේ කියලා මට මතක් වුණා. දැන් ඒක මතක නැහැ. දැන් මම වයසයිනේ. මතකත් වෙනා ඊට පස්සේ. දැන් හොඳයි මේ ව්‍යවස්ථාවේ කතාව මට කියලා තියෙන මාතෘකාව බයිමකෝ. නමුත් මේ ඔක්කොම වැදගත්. මම කියපේ ඒවා ව්‍යවස්ථාවට වැදගත් නෙමෙයි. දැන් මේ ව්‍යවස්ථාවක් හදන්නේ මොකටද? අලුත් ව්‍යවස්ථාවක් ගේන්න යනවා. ඕක ගේනවා. ඒක හදලා ඉවරයි දැන්. ඒක හැදුවේ කවුද? කවුරු හේ කියලා කියන්නේ? නෑ නෑ ජම්පති මගේ යාළුවා. ඊසුද? ජම්පතිට එහෙම එකක් කරන්න ශක්තියක් හැකියාවක් නැති බව මම දන්නවා. ජම්පතිත් මගේ යාළුවා, ලාල් විජේනායකත් මගේ යාළුවා. අපි ඉතින් මේකට නුවර හිටපු මිනිස්සුනේ ඩෙවොන් එකේ. තාම ඩෙවොන් එක ඇතිනේ නේද? නුවර. ඈ? පයිවස්. මොකද? පයිවස්. පයිවස්. ඩෙවොන් නෙවෙයිද දැන් එකට? නෑ නෑ පයිවස්. පයිවස් නෑ පයිවස්නේ පයිවස් එකට එයා පැත්තේ ඩෙවොන් කියලා එකක් තියෙනවා. කොහොම හරි අපි ඕක එක්කා වෙලා ඒ ගාලේ තියෙවොන. අපි හොඳ යාළු. ඒගොල්ල නෙමෙයි ඒක හැදුවේ. ඕක හැදුවේ සුද්දෝ සහ ඉන්දියන් කාරු. ඊට පස්සේ ඒකට ආරෙම්මෙන් කරුණෙක් ආව කරන්න ඒක සාධාරණේ කරන තමයි ජාම්පතිවයි ලාල් විජේනායක ඔකට ගත්තේ. මේ දෙනට එහෙම හැකියාවක් තියෙන මිනිස්සු නෙමෙයි. මේ ව්‍යවස්ථාව හදන්නේ මොකටද? ඇයි මේ ව්‍යවස්ථාව? හා? ඔව් මාත්‍ය කලි සමාජ. ඒක නෙවෙයි මාත් සමාජ. මේ ඒ සමාජ නම් තව කමන්නේ. මම නව සමාජ ඊට පස්සේ. වික්‍රම්භාවි වාසුදේවයි එක්ක මම හිටියේ. මේ හිතා ගන්නකො හොඳ ටොට්ස්කි වාදයක් මම හිටියද ඒ කාලේ. දැන් මේ ව්‍යවස්ථාවක් රටකට වුණාට ව්‍යවස්ථාවක් හදන්නේ මේ රටේ මූලික නීතියනේ. මේ ව්‍යවස්ථාව හදන්නේ මොනවටද? මේ ව්‍යවස්ථාව හදන්නේ රටේ මූලික නීති හදන්න නෙමෙයි, දෙමළ ජනයා සතුට කිරීම සඳහා. මේ ව්‍යවස්ථාව හැදීමේ එකම අරමුණ මොකද්ද? දෙමළ ජනයා සතුට කිරීම. වෙන එකක් නෙමෙයි. මේ සංහිඳියාවයි අරකයි මේක ඔක්කොම කතන්දර දාගන්නේ ඒකටනේ. මේ නැති ඉතිහාසයක් මවලා දාලා. මම කිව්වේ 14 වෙනි සියවසට ඉස්සර මේ මොනවාක්වත් තිබුණේ නැහැ. 16 වෙනි සියවසෙන් පස්සේ තමයි මේ දෙමළ ජනගහනයක් වෙල්ලාලයෝ. වෙල්ලාලයෝ කියන්නේ කෘෂිකාර්මික කම්කරුවෝ. වෙල්ලාලයෝ අද ඉන්නේ ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ පමණයි. නැටෝල් ප්‍රදේශය කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒකටත් ලන්දේසිකාරයෝ තමයි වෙල්ලාලයන්ව ගෙනිච්චේ කෘෂිකාර්මික කම්කරුව හැටියට. ඔය යාපනේ තෝඹ කියලා බැලුවොත් එහෙම පෙනේවි වික්ටේශ්වරන් ලගේ සම්බන්ධන් ලගේ හැම එක්කෙනාගේම මුත්තලා පරම්පරා 1650නේ. දැන් අවුරුදු 350ක් කියමුකෝ. අවුරුදු 30 කිව්වොත් එහෙම පරම්පරා 12කට 15කට ඉස්සෙල්ලා කොහෙන්ද ආවේ කියලා. ඇයි මේ අපේ ඉතිහාසඥයෝ කියලා යාපනයේ කච්චරට කියලා තෝම්බ කියවන්නේ නැත්තේ? ගහයි කියලා සංහිඳියාවට ප්‍රශ්නයක් වෙයි කියලා. මේ බොරු ඉතිහාසයක් මත සංහිඳියාවක් මවන්න පුළුවන්ද? ව්‍යාජ ඉතිහාසයක් මත. මේ විද්‍යාර්ථීන්ට කරන්න පුළුවන් වැඩ
වාග් විද්‍යාවේ ඉතිහාසයේ සානුවයකුත් දේවල්ල ගොක් වැඩ තියෙන කරන්න. ඒවා කරන්න නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේලා හරි කරනවා නම් බෝමපින් ඊට වඩා දෙයක් නම් කියන්න බෑ. කොහේ හිට වෙතත් දැන් මේ ව්‍යවස්ථාව හදන්නේ දෙමළ ජනයා සතුට කිරීම සඳහා. මේක අද ඊයේ සිද්ධ වෙන එකක් නෙමෙයි. මේක සිද්ධ වෙන්න පටන් ගත්තේ 1833 ඉඳලා. මේ ඉතිහාසය, මේ රටේ ඉතිහාසය වෙනස් කිරීමේ කාර්යය එඩ්වර්ඩ්ගේ මුත්තා තුන්වෙනි ජෝර්ජ් රජුරන්ගේ මේ හිටපු නියෝජිතයෝ බ්‍රවුන් රික්ලා, ඊට පස්සේ හිටපෙනිස්සු ටොරින්ටන් අද මේට්ලන්ද අද අරයද මෙයාද ඔක්කොම මේ ඔක්කොම කෙරුවේ මේ ඉතිහාසය වෙනස් කිරීම සඳහා ඔවුන් කරපු දේවල්. එතකොට ඉතිහාසය වෙනස් කිරීම සඳහා තමයි දෙමළ වැරදි ඉතිහාසයක් ලියන්න පටන් ගත්තෙත්. ඒකට සිංහල මිනිස්සු සිංහල ඉතිහාසඥයෝ කියන අයත් ඒවට සමානලට සහභාගි වෙනවා. මම ඒකන දන්න හොඳම එක්කෙනා තමයි, ඒකට විරුද්ධ වැඩ කරපු හොඳම එක්කෙනා තමයි මාචාර්ය GH පීරිස්. මට හැමදෙස්සම කියනවා GH පීරිස් කියනකොට GL පීරිස් නම් නෙවෙයි කියලා. GH පීරිස් අවුරුදු 25 විතර තිස්සේ මම GH පීරිස් ගැන කියනකොට මට නිකම්ම කියවෙනවා GL පීරිස් නම් නෙවෙයි කියලා. ඒ මහත්මයා මහා විශාල දෙයක් කළා තියෙනවා. දැන් ඒ වගේම දෙයක් පස්සේ කාලෙකට තුනක් මට මතක නැති වෙන ඉස්සෙල්ලා මම පොඩි දෙයක් කියන්න ඕන. මේ සුමේද ගැන කියන්න ඕන. මේ එඩ්වර්ඩ් එන්න ඉස්සෙල්ලා 1998 දී චාල්ස් ආවා. චාල්ස් කියන්නේ රජපෞලේ වැඩමලා. ඒ විනත රජකම හම්බෙන්නේ නැහැ. මොකද එලිසබෙත් රජකමේ එළිලා ඉන්නවා. දැන් මෙයාටත් අවුරුදු 70 ගානක්. තවටි කාලේ මේකනේ මැරෙන්නත් පුළුවන්. එලිසබෙත් මැරෙන්නේ ඉස්සෙල්ලා මැරුණොත් එනම් රජකම නැතිව මරුණ විණියක් බවට පත් වෙනවා. මට හරි කනගාටුයි. දැන් චාල්ස් ආව 1998 මතකද? ওই විදිහට මාමේ එඩ්වර්ඩ් ආව වගේම තමයි 50 වෙනි සංවත්සරයේ සැමරීම සඳහා ආවේ. එයා වේල්ස් කුමාරයා. වේල්ස් කුමාරයා කියලා කියන්නේ එංගලන්තයේ ඊළඟට රජ වෙන්න ඉන්න එක්කෙනාට කියන්නේ වේල්ස් කුමාරයා. රජිනක් නම් ඉන්නේ වේල්ස් කුමාරි කියලා කියනවා. වේල්ස් කුමාරයව ගෙන්නුවා චන්ද්‍රිකා. මේ නුවරටත් ආවා. නුවරටත් ඇවිල්ලා මාලිගාවට ඇච්චා. ඊට පස්සේ ජාතිය ඇමතුවා ඉංග්‍රීසියෙන්. කවුද? වේල්ස් නෙමෙයි චන්ද්‍රිකා. වේල්ස් ඉතින් ඉංග්‍රීසියෙන් කතා කරන්න එක මොකක්ද? චන්ද්‍රිකා ජාතිය ඇමතුවේ ඉංග්‍රීසියෙන්. දැන් ওই වෙලාවේ අපි කල්පනා කරා චින්තන පරිශ්‍රයේ හැටියට මේ වේල්ස් සමරනට වඩා වෙල්ලස්සේ කුමාරයා සමරන්න කියලා. ඒ සඳහා අපි වෙල්ලස්සට ගියා. මෙතුමා තමයි ඒකට අපිට සම්පූර්ණ සහාය දුන්නේ. සියල්ල සංවිධානය කළා. මේද වීරවර්ධන. ඒකලේ ශිෂ්‍යෙක් වෙන්නේ නැදිනේ මට. මම හිතන්නේ ශිෂ්‍යෙක් 98. ඈ? 98 ශිෂ්‍යෙක් කඩ මාසේ කුමාරේ ගිහිල්ලා අපි වෙල්ලස්සේ කුමාරයා සැමරුවා. වෙල්ලස්සේ කතන්දරේ කාට හරි දැනගන්න ඕන නම් මේ දවස්වල මුතුගුඩ නාට්‍ය බලන්න. මේ ආරි වැදගත් නාට්‍ය. මේ කාලටත් ඒක බොහොම සම්බන්ධයි. ඒ කොහොම වෙදත් ඒ මම කිව්වේ මේ ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නය සහ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය 1833 ඉඳලා මේක වෙනවා. ඊට පස්සේ 1912 දී ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ රටේ පළමු වතාවට ඡන්දයක් තිබුණා ව්‍යවස්ථාදායක මණ්ඩලයට. ඒකට ඉදිරිපත් වුණා රාමනාදන් සහ මාකස් ප්‍රනාන්දු. අපි මේ මාකස් ප්‍රනාන්දුකට ගිහිල්ලා කහලා ආවේද ටිකට ඉස්සෙල්? මට ඒක මතක නැත නේද? මාකස් ප්‍රනාන්දු ශාලාවේ කියලා කියන්නේ යගේ නමනේ. මාකස් ප්‍රනාන්දු තරම් කෙරුවා රාමනාදන් තින්නා මේ ළඟනේ. මේක නැත්තේ කවුද? මේක ඉන්නව වැරදි එක්කෙනෙක් මේ ශාලා අතර. සංගමිතා ශාලාව. ඒක ගලවලා දාන්න ඕන කොහෙන් හරි.
ඒ කොහෙත්ම ගැලපෙන්නේ නැහැ අනිත් නම් එක්ක සංගමිතය කියන නම. ඒකට දැම්ම නම් එලිසබෙත් හරි වික්ටෝරියා හරි කියලා ඔන්න හරි. දැන් කොහොමද සුභාංගස් ප්‍රනන්දු රාවණාදුනි තරං කරපු වෙලාවේ රාවණාදුන් දිනුවා. ජයර්ජාවතුමාගේ තාත්තලත් වැඩ කරේ රාවණාදුන්ට කුල ප්‍රශ්නයක් උඩ. මාකස් ප්‍රනන්දු කරාවේ රාවණාදුන් ගොයිගම. ගොයිගම කියන්නේ වෙල්ලාලයෝ හිතනවා ඒගොල්ලෝ ගොයිගම කියලා. වෙල්ලාල මේක ගොයිගම කතාවක් කියන්න යන්නේ. ගොයිගම කතාවක් මං කියන්න යන්නෙත් නෑ නේද? නමුත් ඒ කොමාරි මාකස් ප්‍රනන්දු පරාදේ. පැරදුනාම රාවණාදුන් ඉදිරිපත් වුණා. ඊට පස්සේ ආවා කොළඹ දිස්ත්‍රික්කයට දෙමළ මන්ත්‍රී කෙනෙක් පත් කරගන්න කියලා. ව්‍යස්තය ප්‍රශ්නේ දෙමළ මන්ත්‍රී කෙනෙක් ඕන කියලා අරුණාශ්‍රමල කියන්න පටන් ගත්තා. පොන්නම්බලම රාවණාදුන්ගේ මල්ලි පොන්නම්බලම අරුණාශ්‍රමල. පෙරදෙනේ ඔක්කොම ඉන්නවා මේ. රාවණාදුන් අරුණාශ්‍රමල මාගස් ප්‍රනන්දද ජයතිලකද විජයවර්ධනද කවුද නැත්තේ? ඉතින් ඒක වෙලාවේ ඒගොල්ලන් ඒක ඉල්ලුවාම සිංහල මිනිස්සු කිව්වා එහෙම දෙන්න බෑ කියලා. එහෙම දුන්නොත් එහෙම සිංහලයේ එක්කෙනයි දෙමළ දෙන්නයි ඔන්න වැඩි දෙන්න බෑ කිව්වා. ඒකට තරහ වුණා රාවණාදුන්ලා අරුණාචලම් ඔක්කොම තරහ වෙලා අරුණාචලම් පළමු වතාවට මේ රටේ ජනවාර්ගික පදනමකින් සංගමයක් පිටවගත්තා හින්දු මහසභයි කියලා. 1913 අවුරුද්දේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ව්‍යවස්ථාදායක මණ්ඩලයේ දෙමළ മന്ത്രി සංඛ්‍යාව නියෝජනත්වය ටික ටික වැඩි කරගන්න. මම මෙතන හිටව මේ කාන්තා පක්ෂයේ කොයි එක්කෙනෙක් තුගේ තාම ඉන්න මට වෙන්නේ. අනිත් අයට මොකද උනේ? ඉතින් අපි මේ 125ක්වත් නැහැ නේ මෙතන කාන්තාව නියෝජනය වෙන්නේ. මේ බොරු කතානේ. කාන්තාවන්ට එහෙම දේශපාලනය ගැන එච්චර උනන්දුවක් නැහැ. තේරුණාද? 125ක් දැල්ල නිකන් අපරාධයි. දැන් මේ පුරුෂාධිපත්‍ය කියලා කතා කරේ කවුරු හරි. පුරුෂාධිපත්‍යනේ මේ කතා කරන්නේ මේ මෙතන කවුරක් නැහැ නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද කියන එක මම මේ කියන්නේ. ඒකට එහෙම උනන්දුවක් නැහැ. ඇත්ත කතාව ඒකයි. උනන්දුව නැති මිනිසුන් මේ අරුණට වඩා හොඳයි. කොච්චර කරත් මර්වින් සිල්වාල ආරින එක. දැන් කියන්නේ බවන නලින් සිල්වා කිව්වා කියලා මර්වින් සිල්වා ආරින එක දෙන්නම නෑව සිල්වාලා කියලා. එහෙම නෙවෙයි. නමුත් මේ දැන් මේ ඉස්සෙල්ලා මං එනකොට මෙතන හිටියා කතා පටන් ගන්නකොට. ආ තව එක්කෙනෙක් ඉන්න. මේ කොහොම හරි ඒක නෑ. හරි. දැන් මේ නියෝජනත්වනේ කාන්තා නියෝජනත් ඒ වගේ දෙමළ නියෝජනත්වය වැඩි කරගන්න එක තමයි දෙමළ නායකයන්ගේ අවස්ථාව උනේ අවශ්‍යතාව උනේ. ටිකෙන් ටික කියලා 1931 ඩොනම ආපු වෙලාවේ පොන්නම්බලම් අනිත් පොන්නම්බලම් ජීජී පොන්නම්බලම් සටන් කරා 50ට 50 කියන එකේ අදහස මොකද්ද? සිංහල 50යි දෙමළ 50යි නෙමෙයි සිංහල නොවන අය 50යි සිංහල ඉතුරු ටික සිංහල දෙමළ මුස්ලිම් අයට බෙදන්න. ඒකට සිංහලයන්ට 50ට වඩා අඩුයි. ඒ 50ට 50 කියන අර්ථකතන ඒකයි. සිංහලයන්ට 50ටත් අඩු කරන එක. කොහොම හරි ඒකත් ඇවිල්ලා ඒකත් ඇවිල්ලා සෝල්බරි කොමිසමට ගිහිල්ලා ඒගොල්ලන් කතා කරුවා. සෝල්බරිට කිව්වා කොහොම හරි මේ ආසන ටික වෙන්කරන්ඩ දැන් කතා කරන වචනයක් තියෙනවා සීමා නිර්ණය කළා. සීමා නිර්ණය කරන්න කොහොම හරි සිංහල മന്ത്രി සංඛ්‍යාව අඩු වෙන විදියට 150ට අඩු වෙන විදියට. සෝල්බරි කිව්වා මට නම් ඔක කරන්න බෑ. මට තියා කාටවත් ඔක කරන්න බෑ. මේ කරන්න පුළුවන් වැඩක් ඇයි? සීකට තරහ වුණා. ඊට පස්සේ 1940 එනම් මෙල අපිට වේ 47 පාර්ලිමේන්තුවක් පත් වුණානේ. 48 නිදහස දුන්නා. ඉතින් පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිවාරයේ පළවෙනි පාර්ලිමේන්තුවේ
නාගනාදන් කිව්වා සිංහල මිනිස්සුන්ට දැන් නිදහස් හම්බ වුණාට දෙමළ මිනිස්සුන්ට නිදහස් හම්බ වෙලා නැහැ තාම කියලා. 1948 1956 තමයි දෙමළ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරේ. 1977 වෙනකොට දෙමළත් රාජ්‍ය භාෂාව වෙලා. දැන් මේ විදිහට ගත්තාම මේක තමයි මේ රටේ ඉතිහාසය. මේ දෙමළ ජනවර්ගයකුත් නොවන දෙමළ කතා කරන මිනිසුන් වර්ගයෙන් හිටපු මිනිසු ටිකක් මේ රටේ සංස්කෘතිය ඉතිහාසයේ සෑමදේම ගොඩනගපු සිංහල ජාතිය. සිංහල ජාතිය එක එක පළාත් වලින් තමයි ආවේ. හරි හරි විජය ආවා, එක එක කෙනා ආවා. කවුද මේ පණ්ඩු මේ නිසංග මල්ලාවා, මේ පරාක්‍රම බෝවවා, මේ ඔක්කොම ආවා. හරි පිටින් ආව මිනිස් තමයි. නමුත් ඒගොල්ලෝ ආවට පස්සේ ඒගොල්ලෝ සිංහල වුණානේ. අන්න ඒකයි වැදගත්. ආවට පස්සේ ඔක්කොම සිංහල වුණා, සිංහල බෞද්ධත් වුණා. පරාක්‍රම බෝව රජුරෝ කිව්වේ මට කඩුවක් දීපන්, සිංහල කඩුවක් දීපන් කියලා. මට පාණ්ඩ්‍ය කඩුවක් දීපන් කියලා කිව්වේ නැහනේ. එහෙම කිව්වේ නැහැ කොහෙවත්. සිංහල කඩුවක් දීපන් කියලා. ඉතින් ඒ ඉතිහාසයත් එක්ක තමයි අපි මෙතන ඉන්නේ. එතකොට මේ සම්පූර්ණයෙන්ම මේ 1833 පස්සේ ඉතිහාසය කියවෙන්නේ සිංහල ජාතිය නැති කිරීමේ ඉතිහාසයක්. මේ ව්‍යවස්ථාව හරහා, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මදන සභාවේ ඉතිසල තිබුණේ. දැන් මේ ව්‍යවස්ථාව ගේන්නේ මේකේ ඊළඟ පියවර හැටියට. රටේ අනාගතය මේ සටහන් වෙන්නේ මේකත් එක්කනේ. මේක සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව පත් කරගත්තේ මොකටද කියලා මගෙන් ඇහුවොත් එීම ප්‍රධාන වශයෙන් පත් කරගත්තේ මේ ව්‍යවස්ථාව කියන. හොරු අල්ලන්නවත් වෙන මොකටවත් නෙමෙයි. හොරු අල්ලන එක බොරු කතාවක්. එක හොරෙක්වත් අල්ලගන්න බෑ. මොකද හොරු නෑ රටේ. හොරා කියන එක අර්ධක් වන්නේ කොහොමද? හොරා කියන එක අර්ධක් වන්නේ නැහැ ඔක්කොටම ඉස්සෙල්ලා. හොරා අර්ථක් වන්නේ නැතුව කොහොමද හොරා අල්ලගන්නේ? දැන් කවුරක්වත් හොරා අර්ථ දක්වලා තියෙනවද රටේ? අර්ධක් වන්නේ කියන්නේ කාට හරි? ඔය එන්ජිඕ කාර්යයකට හරි හොරා කියන්නේ කවුද කියලා? අර්ධක් ගන්න බෑ හොරා කියන්නේ කවුද කියලා. ඒක නිසා හොරු අල්ලන්නේ නැහැ. මේක ගෙනාවේ මේ ආණ්ඩුව ගෙනාවේ වෙන මොනවටත් නෙමෙයි. මහින්ද රාජපක්ෂව ගෙදර යවලා දෙමළ මිනිස්සුන්ට ව්‍යවස්ථාවක් කියන්න. සහ මහින්ද රාජපක්ෂට සහාය දුන්නු මහින්ද රාජපක්ෂගේ පුළුවන් නම් සියලුම අයිතිවාසිකම් නැති කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂට සහාය දුන්න රණවිරුවන්ව දඩයම් කරන්න. කාරණා තුනයි වෙන මේ මොනා කන්නේ. හොඳ මේ දෙසම් මොකද ජනවාරි 8 වෙනිදා යුග පෙරළි. යුග පෙරළිය මිනිස්සු දැන් ආයිසල පෙරළිලා. මම නම් කියන්නේ අපිත් එක හැම මිනිහා මාත් එක කවදා හරි ඉඳලා තියෙන එක ඒ වැඩි. අන්තිමට බලලා යනකොට. ඉතින් ඔය මිනිස්සු මේ යුග පෙරලිකාරය වුණා කිව්වත් මේ ආණ්ඩුව බලයට පත් කරගත්තේ මේ ව්‍යවස්ථාව ගැනීමට රාජපක්ෂ රජිමය ගෙදර අරින්න සහ රණවිරුවන් දඩයක් කරගන්න. රාජපක්ෂ වනම් ගෙදර අරගන්න බැරි වුණා. අඩු ගානේ මැදමූලන්ට යන්න හම්බුන්නේ නැහැනේ මිනිස්සු ආපහු එන්න කිව්වනේ. රණවිරුව දඩේමත් ඒක ලේසි වැඩක් නෙමෙයි. දැන් මේ කරන්න හදන්නේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව තමයි ප්‍රධාන කාරණේ. මේ ව්‍යවස්ථාව පටන් ගන්නකොටම වැරදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් කියලා එකක් පිහිටෙනවා. මේ මංගාව තියෙන්නේ මේ ව්‍යවස්ථාව නෙමෙයි. මේ තියෙන්නේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සහ අනිත් කමිටුවේ වාර්තා ටික. මොකද මේ වාර්තා මත තමයි නැහැ එහෙම කියන එක වැරදි. මේ ව්‍යවස්ථාව හදලා ඉවරයි. ඒ ව්‍යවස්ථාව මත තමයි මේ කමිටු වාර්තා පදනම් වෙලා තියෙන්නේ. කමිටු වාර්තා මත පදනම් වෙලා ව්‍යවස්ථාවක් හදන්නේ නැහැ. ව්‍යවස්ථාව හදලා ඉවරයි. ඒ අනුව වාර්තා හදලා තියෙනවා. මේ වාර්තාවල ආවාසනාවකට අපේ මිනිසුන් ගිහිල්ලා වාඩිලා හිටිය
දිනේෂ් ගුණවර්ධනයි ප්‍රසන්න රණතුංගයි තව තව කමිටු වල බන්දුල ගුණවර්ධන එක එක්කෙනා ගිල වාඩිලා හිටියා අපරාධෙ. මම කොච්චර වච්චිව ඕකෙන් අස්සෙන්න කියලා. ඔයෙන් අස්සලා එන්න කියලා. මම අස්සලාගෙන දැන් මේ ව්‍යවස්ථා මණ්ඩලයක් බලන්න ව්‍යවස්ථාවක් හදන්න ඕන. දැන් තියෙන ව්‍යවස්ථාව අනුවනේ. දැන් තියෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ වූ සංශෝධනය කරන්නේ වූ අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා. ඒ පාර්ලිමේන්තුවේ පනත අවශ්‍ය නම් ජනමත විචාරණයකට ලක් කළා තමයි හදාගන්න වෙන්නේ. වෙන විදියක් නැහැ. වෙන විදියක් නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. ව්‍යවස්ථා මණ්ඩල හදන්න බෑ. මං කියන්නේ ඒකයි. නැහැ. මේක මං කාලෙක ඉඳලා කියනවා. දැන් මොන ඊයේ පෙරේද සරත් නන්දසිල්ලා හේක් කියලා තියෙනවා. දැන් සරත් නන්දසිල්ලා කිව්වම ඔක හරිනේ. නලින් සිල්වා නෙමෙයිනේ සරත් සිල්වා කිව්වා. දැන් එයා එහෙම කියනවා. එයාත් දැන් එහෙම කියනවා. දැන් මේ ප්‍රශ්නය මොලේ තේරුම් ගන්න. මීට කලින් ලංකාවේ ව්‍යවස්ථා මණ්ඩලයක් හැදුවා. ව්‍යවස්ථා මණ්ඩලය කියලා නෙමෙයිකට කියන්නේ. ඒ කොයි කාලෙද කියලා මතකද? 1972 අවුරුද්දේ නැත්නම් 1972 ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා 1970 ව්‍යවස්ථා මණ්ඩලයක් හැදුවා බණ්ඩාරනායක මැතිණිය. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකයන් බවට පත් වුණා. ඔවුන් රැස්තුනේත් ව්‍යවස්ථා මණ්ඩලයට රැස්තුනේ නව රංගාලේ. රැස් වෙලා අලුත් ව්‍යවස්ථාවක් හැදුවා. ඒ ව්‍යවස්ථාවට තමයි අපි 1972 ජනරජ ව්‍යවස්ථාව කියලා කියන්නේ. ඒක අර කලින් තිබුණු ව්‍යවස්ථාව මත පදනම් වුණේ නැහැ. ඇයි? කලින් තිබුණු ව්‍යවස්ථාව අර ජෙනින්ග්ස්ගේ ව්‍යවස්ථාව මේ ජෙනින්ග්ස්ගේ භූමිය මම ඉන්නේ අර මේ මට වාස්වාදී දන්නෙත් නැහැ ජෙනින්ග්ස්. ජෙනින්ග්ස්ගේ ව්‍යවස්ථාව. ජෙනින්ග්ස් හදපු ව්‍යවස්ථාවනේ. ජෙනින්ග් සතු ව්‍යවස්ථාවේ 1948 ව්‍යවස්ථාව අපිට නිදහස් දුන්නේ ඒකෙන්. ඒ ව්‍යවස්ථාව සම්මත කරේ කොහෙද? සම්මත කරේ ලංකාවේ තිබුණු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නෙමෙයි. ව්‍යවස්ථාව සම්මත කරේ එංගලන්තේ පාර්ලිමේන්තුවේ. හරි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හරි ඕන එකක් කියාගන්න මම නම් කියන්නේ එංගලන්ත පාර්ලිමේන්තුවේ කියලා තමයි. ඒකේ තමයි සම්මත කරුවේ. ඒකේ සම්මත කරපු පනතක් 90 තමයි 1948 ඉඳලා 1972 වෙනකන් අවුරුදු 24ක් අපිව පාලනය කරුවේ. ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්නට වෙනත් කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. ඇයි? ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් එකම විදිය එංගලන්තේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ තවත් පනතක් ගෙනල්ලා තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක කරන්න බෑනේ. බණ්ඩාරනායක මැතිනට පුළුවන් ද එංගලන්තේ පාර්ලිමේන්තුවට යට ගිහිල්ලා මේක වෙනස් කරන්න. ඒ නිසා ඇය කිරුවේ වැඩේ මොකද්ද? විපලගේ පාර්ලිමේන්තුවට එන්නේ අපි වෙනම දෙයක් හදනවා. මෙතන ව්‍යවස්ථා මණ්ඩලයක් හදලා ඒකෙන් අපි ව්‍යවස්ථාවක් සම්මත කරගන්නවා. ඒ සම්මත කරගෙන අපි ඒක අපේ ව්‍යවස්ථාව බවට පත් කරගන්නවා. ඇය ඒ සඳහා මතක තියාගෙන 1970 මැතිවරණ යනකොට ඇය ඒ සඳහා ජනවරමක් ඉල්ලුවා. ඒ ජනවරම දුන්නා. 3-2කට වඩා වැඩි බලයක් ලැබුණා. ඒ ජනවරමත් එක්ක තමයි එතුමිය ඔය ව්‍යවස්ථාව සම්පාදනය කරේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? 2015 2015 ව්‍යවස්ථාව සම්මත කරනකොට මැතිවරණේ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන උන්නෑ කිව්වද මම ව්‍යවස්ථාවක් හදනවායි කියලා? ව්‍යවස්ථාව සංශෝධනය කරනවායි කියලා කිව්වේ නැහැ. එතුමා කිව්වේ මොකද්ද? මේ 13 වෙනි ව්‍යවස්ථාව මොකද්ද මේ දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ව්‍යවස්ථාවේ 3-2ක් විතරක් අරගෙන එහෙම නැත්නම් ජනමත විචාරණයකට තුඩු නොදෙන දේවල් පමණක් සංශෝධනය කරනවා කියලා. ඒක තමයි එයා දුන්න පොරොන්දුව. ජනමත විචාරණයකට තුඩු නොදෙන වගන්ති පමණක් සංශෝධනය කරනවා කියලා. ඒකට එයාට ජනවරමක් හම්බුණා කියලා හිතමුකෝ අපි. 162ක් ඡන්ද හම්බුණානේ. 150කට වඩා හම්බ වෙන්නේ නැතිනේ කොහොමද? පොඩ් 50යි පොඩ්ඩක් හම්බුණා. හොඳයි අපි ඒක ජනවරම කියලා හිතමු. ඒ ජනවරම ලැබුණේ මොනවටද එනක්? මේ ජනමත විචාරණයකට තුඩු නොදෙන වගන්ති පමණක් සංශෝධනය කරගන්න. ඊට පස්සේ අගෝස්තුයේ මැතිවරණ තිබුණා. අගෝස්තු මැතිවරණයට කවුද ඉදිරිපත් වුණේ? එක්සත් ජාතික පෙරමුණ හැටියට න්‍යාවේ. එක්සත් ජාතික පෙරමුණ අය කිව්වා අලුත් ව්‍යවස්ථාවක් ගෙනවයි කියලා.
සන්ධානයෙන් කවදාකත් චිවේනය ව්‍යවස්ථාවක් කියන කළ ඒකාලේ සන්ධානයේ තමයි තරංකිරුවේ ස්බී දිසානායකයි මම මේ නිමල් සිරිපාලයි ඔක්කොම හැමෝම හිටිය සන්ධානයෙන් තරංකිරුවේ. ඒ තරංගනට කවදාකත් වෙන ව්‍යස්ථාවක් කියන එක. එක්සත් ජාතික පෙරමුණට කොච්චර චන්ද හම්බුණාද? 50% හම්බුණාද? නැහැ. එතකොට මේ රටේ නව ව්‍යවස්ථාවක් ගෙනීම සඳහා ජනවරමක් දීලා නැහැ මේ එකෙකුටවත්. මෛත්‍රීපාලට දීලත් නැහැ, රණයට දීලත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එහෙමනම් මේගොල්ලන්ට ව්‍යවස්ථා හදන්න බෑ. මොන ජනවරමක් තියෙන්නේ? අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඕන්න ව්‍යවස්ථා සංශෝධනය කරන්න පුළුවන් ජනමත විචාරණයකට තුඩු නොදෙන. ඒකට නම් ජනවරමක් තියනවා කියලා මම කියනවා. හරි. වෙනත් කිසිම දෙයකට ජනවරමක් නැහැ. දැන් මේගොල්ලෝ මේ කරන විකාරය මොකද්ද? බණ්ඩාරනායක මැතිනි ව්‍යවස්ථා මණ්ඩලයක් හැදුවා. ඒ මොකද එංගලන්ත පාර්ලිමේන්තුවට යන්න බැරි නිසා. නමුත් මේගොල්ලන්ට ඉතින් මේ ලංකාවේ දියවන්නවට හැමදාම යන්න පුළුවන් නේ. ගිහිල්ලා උතන මේ දැන් තියෙන පාර්ලිමේන්තු ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්, සංශෝධනය කරනවා නම් ඒකත් කරන්න පුළුවන්. ඇයි මේ ව්‍යවස්ථා මණ්ඩලයක්? මේකේ ලොකු හොරකමකුත් තියෙන අමතක කරන්න එපා. මේක මේකේ තියෙනවා මම කියවන්න ගියොත් එහෙම මටත් ඔළුවේ අමාරු වෙනවා, ඔයගලන්ටත් ඔළුවේ අමාරු වෙනවා. නමුත් මේක කරන්න ව්‍යවස්ථා මණ්ඩලයක් ඕනේ නැහැ. ව්‍යවස්ථාවක් හදලා පනතක් හදලා පාර්ලිමේන්තුවට ගේන්න එච්චරයි. දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මට ලොකු සැකයක් තියෙනවා. බැරි වෙලාවත් මොකක් හරි වෙලා පාර්ලිමේන්තුවේ මේක කරගන්න බැරි වුණොත් එහෙම ව්‍යවස්ථා මණ්ඩලයේ මේක සම්මත වුණා කියලා ඒක තමයි අපේ ව්‍යවස්ථාව කියලා කියන්නත් බැරි නෑ. මේ අනතුර තියෙනවා. ඒ අනතුර තාමත් තියෙනවා. අපි එක එහෙලා කිව්වා මේකෙන් අස්වෙන්න කියලා. ඒ අස් නොවීමේ ප්‍රශ්නේ තාමත් තියෙනවා. අර අනු කමිටු හයෙන් නම් අස් වුණා. නමුත් තාම මෙහෙම කමිටුවේ ඉන්න මගේ මිත්‍ර දිනේෂ් ගුණවන්තනත් ඒ වගේම ප්‍රසන්න රණතුංගත් ඒක ඉන්නවා. ඉතින් අසෙන්නේ මේක භයානක දෙයක්. දැන් මේ මේ මේකේ තියෙන අනු කමිටු හයක් මෙහෙම් කමිටුව. මෙහෙම් කමිටුවේ වார்த்தාවේ තියෙන ඒවා එපොත් එහෙම ඒවා තියෙන මූලිකම දේ මේකයි. මොකද්ද? දැන්ට තියෙනනේ ව්‍යවස්ථාව. කවුද? බොම්බයක් චන්ද පාලදන මයිද මේ චන්ද ව්‍යාපාරේ වැඩ කරලා ඉඳා සැලහෙන රතින්ය පත්තු කරනවා. දැන් බෝම්බ පත්තු කරන එන්නේ නැහනේ. ඒකත් බලන්නකො බෝම්බ පත්තු කරන එන්නේ. ඉතින් කොහොම හරි මේ ව්‍යවස්ථාවේ පිළිබඳ ප්‍රශ්නේ ව්‍යවස්ථා මණ්ඩලය අවශ්‍ය නැහැ කියන කම කියන්නේ. දැන් මේ ව්‍යවස්ථාවේ තියෙනවනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා කියලා ජාතියක් එක්ක හදලා මේ පළාත් සභා වලින් මේ රටේ ඒකීය රාජ්‍ය නැති වුණා. මේ අදාපින්නේ සංධීය රාජ්‍යයක. ඒක කවුරක්වත් දන්නේ නැහැ. සංධීය රාජ්‍යයක් කියලා කියන්නේ අද පළාත් සභා වලට තියෙන අයිතීන් සමහර බලතල නැති කරන්න බෑ මධ්‍යම ආණ්ඩුවට. මධ්‍යම ආණ්ඩුව ඒක නැති කරනවා නම් මධ්‍යම ආණ්ඩුව කියන වචනේ පාවිච්චි කරන එකත් වැරදි. මධ්‍යම ආණ්ඩුව කියලා වචනේ පාවිච්චි කරපුවම මේ ප්‍රාදේශීය පරිරන්ත ආණ්ඩුත් තියෙනවා කියලා අපි හිතන. පාර්ලිමේන්තුව කියලා කියන්නේ පාර්ලිමේන්තුවට අද මේ පළාත් සභා වලට තියෙන සමහර බලතල නැති කරන්න බෑ. ඒක තියෙන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් වගන්ති වල 154 වෙනි වගන්තිය. ඒ වගන්ති අනුව මේ ඇතැම් බලතල මේ පළාත් සභාව වලින් ගන්නවා නම් සෑම් පළාත් සභාවකින්ම ඕක සම්මත වෙන්න ඕන. එහෙම නැත්නම් එකකින්වත් විරුද්ධ වුණොත් එහෙම පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් අවශ්‍යයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට සාමාන්‍ය බහුතරයකින් මේක වෙනස් කරන්නට බලයක් නැහැ. ඒ නිසා තමයි අර පහුගිය දවස්වල මේ පළාත් සභා ඡන්ද කතන්දරයෙන් හැම පළාත් සභාවකම විමසන්න ඕනේ. ඒකෙන්ද ඕක ගැන නීතියේ තියෙන යපාර වේ ව්‍යවස්ථා සංශෝධනය කරනකොට ඒ ඇතිවෙච්ච පත් කරපු විනිශ්චයකාරවරුන්ගෙන් 9 දෙනාගෙන් 4 දෙනෙක්ම කියා හිටියා ওই 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සංධිය එකක් කියලා.
හතර දෙනෙක් කියා හිටිය නෑ මේක ඒකී තමයි කියලා. එක්කෙනෙක් කියා හිටිය ඔය 154 නිවගන්තිය ඒක ජනමත විචාරණයකට දාන්න කියලා. එන්නද? මේ මම මේ කියන එක ඉතාල වැදගත් හොඳද? මේ හිතන්න එපා අපි මේ හරි පාර්ලිමේන්තුවාදී ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු මේ රටේ ඉන්නේ කියලා. දැන් බලන්න මේ නඩුකාරය නීතිඥ මාතරුන්ට මම මුකුත් කියන්නේ මේ හතරයි හතරයි එකයි. අපේ රටේ අනාගතය තීරණය වෙන්නේ හතරයි හතරයි එකයි. අර එක්කෙනා කිව්වා මේ 154 වෙනි වගන්තිය ජනමත විචාරයට දාන්න කියලා. ඊයර්ජවදන එක ජනමත විචාරයට දැම්මද? නෑ. ඒක පොඩ්ඩක් එහාට මෙහාට කළා අකුරක් දෙයක් මගලා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. අකුරක් දෙකක් මැකුවත් ඒක ආයිසරයක් ශ්‍රේෂ්ඨ අධිකරණයට යවන්න ඕන. කෙරුවේ නෑ. ජයර් ජවර්ධන වැඩ කරේ එහෙමයි. ඒ මාමා බෑන කොහොම වැඩ කරයිද කියලා දිතන්නේ. බෑන මාමට වඩා අණ්ඩයා. අණ්ඩපාල. එතකොට මේ කොයි විදියට වෙයිද කියන එක හිතන්න. මේකේ මේ බහනකම කමිටුව තමයි මධ්‍ය පර්යන්ත කමිටුව. මධ්‍ය පර්යන්ත. එහෙම කමිටුවක් ඇති කිරීමම වැරදි. ඒක ඇති කරනකොටම කියවෙන මධ්‍ය කියලා එකක් තියෙනවා පරයන්ත රාජ්‍ය කියලා ආණ්ඩු කියලා එකක් තියෙනවා. ඒ කමිටුවක් දැමීමම වැරදි. ඒ කමිටුවෙන් කමිටුවේ හිටව මිනිස්සු දීලා තියෙන යෝජනා මම ඉතාල කෙටියෙන් කියන්නම් මේකින් වෙන්නේ මොකක්ද කියලා. ප්‍රධාන වශයෙන්ම වෙන්නේ පළාත් සභාවල බලතල තවත් වැඩි කරන එක. සමගාමී ලැයිස්තු අහෝසි කරන එක. සමගාමී ලැයිස්තු කියලා කියන්නේ දැන්ත තියෙන ව්‍යවස්ථාව අනුව ජාතික දේවල් කියලා පාර්ලිමේන්තුවට කොටසක් තියෙනවා. තවත් දේවල් තියෙනවා පළාත් සභාවට. තවත් කොටසක් තියෙනවා මේ දෙකටම අයිති. දෙකෙන්ම තීරණයක් ගන්න. ඒ නිසා සමහර දේවල් බේරිලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න ඕන නිසා. දැන් ඒ ටිකත් පළාත් සභාවට අයිති කරන්න. එතකොට මොකද වෙන්නේ? ඒ වගේම කියනවා පළාත් සභාවල යම් දෙයක් සම්මත වුණොත් එහෙම ඒවා උල්ලංඝනය කරන්න බෑ කියලා සමහර වගන්ති. එතකොට මොකද වෙන්නේ? දැන් මේක එක තැනක තියෙනවා මේ එක වගන්තියක තියෙනවා මේහිම කමිටු වාර්තාවේ වගන්තියක තියෙනවා වෙන් වෙන්න බෑ කියලා. නියනෝ ඒක හරි. දැන් ඕක තමයි කියන්නේ. වෙන් වෙන්න බෑ කියලා තිබුණාට වෙන් වෙන්න ඕන කරන දේවල් ඔක්කොම තියෙනවා. වෙන් වෙන්න ඕන කරන දේවල් ඔක්කොම තිබ්බට පස්සේ ඔය ඉන්න දෙමළ නායකයෝ වෙන් නොවි හිටියොත් ඕක ලෝක පුදුමයක්. මේක එකින් එක මට අරගෙන කියවන්න වෙනම තේත් මම ප්‍රධාන දේවල් දෙකක් තුනක් විතර කියවන්න. මම මේහෙම කොටුවට විතරක් ආවකෝ හොඳේ. මේ මෙහෙයුම් කමිටුව කියන විවිධ අවස්ථා ඉදිරිපත් වූ අදහස් වල අනුකූල කතා මූල ධර්මයට. එනම් පහළ ස්තරයෙන් කළ හැකි ඕනෑම දෙයක් එයට පැවරිය යුතු බවට පොදු පිළිගැනීමක්. ඒ පහළ ස්තරය කියන්නේ පාර්ලිමේන්තුව තියෙනවා, ඊට පළාත් සභාව තියෙනවා, පළාත් සභාවට අයිති වෙන පළාත් පාලනය තියෙනවා. ඒ යම් කිසි දෙයක් පළාත් අඩු ස්තරයකට කරන්න පුළුවන් නම් ඒක ඒගොල්ලන්ට පවරන්න ඕන. දැන් කරන්න පුළුවන්ද බැරිද කියන එක කවුද තීරණය කරන්නේ? කොහේ තීරණය වෙලා තියෙන්නේ? එහෙම එනවා. එන්න මම වෙලාව ගත්ත අපි ආමිරන්ටත් දැන් මාප වඩින්න වෙලාව හරි වගේ නේ. ඒක නිසා වැඩි වෙලාව කතා කරන්නේ. ඊට පස්සේ කියන මධ්‍ය පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටි වාර්තාය නිර්දේශ කර ඇත්තේ පළාත් පාලන ආයතනවල වැඩිපුර බලය පැවැරිය යුතු බවයි. මේක තව උගත් තියෙනවා. මේ මේගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මේ මොකද්ද මේ අර සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතු බවටත් නිර්දේශයක් තියෙනවා. මේ කවුරු හරි කිය මේ ඔක්කොම නිර්දේශ නේද කියලා. නිර්දේශ තමයි. මේ නමුත් මේක තමයි වර්තාව. මේක තමයි ව්‍යවස්ථාව. දැන් මේ අපිට නිර්දේශයට ඉදිරිපත් කළා තියෙන්නේ මේ සකස් කරපු ව්‍යවස්ථාව. ඒක මේ මගේ කිසිම සැකයක් නැහැ. ඒ වගේම තියෙන දැන් පළාත් පාලන ආයතන වලට නීති සම්පාදන බලයක් නැති අතර ඒ කියන්නේ දැන් මේ හිටන්නේ ජනතේ තියෙන්නේ
නීති ආයතනවලට නීතිපලයක් නැති අතර නීතිය නියම කර ඇති පරිදි ඒවා කේන්ද්‍රයට පළාත්වලට අයිති විෂයන් ක්‍රියාත්මක කරන ආයතන වෙනුවට. එනේ ඒවා කේන්ද්‍රය කියලා, කේන්ද්‍රය කියන්නේ පාර්ලිමේන්තුවට. හොඳ පාර්ලිමේන්තුව සහ පළාත් සභාවලින් නියම කරන දේවල් කරන ආයතන තමයි මේ පළාත්. මොනවට පළාත් ආයතනවලට මිනිස්සු තෝරගන්නවද කියලා මට වෙලාවට හිතෙනවා. ඒ පළාත් සභාව විසින් නියම කරන ආයතන තමයි මේකට අන්තිමට කරන්න වෙන්නේ. ඔය මොනවා කරත් කවන්නයි කවරි පත්තර ගමු. ඒක නෙමෙයි වෙන්නේ. මේ මේ තියෙන හිතා පැහැදිලිව තියෙනවා. වර්තමාන සමගාමී ලෙස ඉවත් කළ යුතු බවත් බවත්ය මහායමතුන් ඇතුළු බොහෝ දෙනාගේ එකගත් අදහසක් නම් බලතල නිශ්චිතාර්ථ සහිතව පැහැදිලිවන පැහැදිලිව වෙන් කළ යුතු බවත් වර්තමාන සමගාමී ලැයිස්තුව ඉවත් කළ යුතු බවත්. ඉතින් මේ විදිහට ගාද්‍යවල් තියෙනවා. මේ ඔක්කොම කියවන්න ඕනේ. නමුත් මම මේ කියන්නේ මේ පැහැදිලිවම මේකෙන් කියන්නේ පළාත් සභාවලට වැඩි බලතල දෙන්න ඕන කියන එක. එතකොට පළාත් සභාවලට වැඩි බලතල දුන්නා මොකද ඊට පස්සේ වෙන්නේ? මේ අනාගතය පිළිබඳ ප්‍රශ්නේ. දැන් මේ දීලා තියෙන පළාත් සභාවත් එක්ක පහෝගේ දවස්වල නාග විහාරයේ විහාරාධිපති වහන්සේ අපවත් වුණාම ඒකට විරුද්ධව උසාවියේ තීන්දුවක් ගත්තා. නීතිඥෝ ගිහිල්ලා තර්ක කෙරුවා. මේ ආදාහන කටයුතු කෙරුවොත් එහෙම පරිසරයට හරිනේ. මේ පරිසර දූෂණය වෙනවා කියලා. මහේස්ත්‍රාත්තුමා නියෝගය දුන්නා. නියෝගය දුන්නේ කාටද? විහාරාධිපතින් වහන්සේට. ඒක අරගෙන ආවා මේ කවුරු හරි එක්කෙනෙක්. ඇවිල්ලා නාග විහාරයේ හිටපු හාමුදුරුවන්ට දුන්නා මේ නියෝගය. වාසනාවකට මම හිට එතන හිටියේ නැහැ. මම හිටියා නම් කියන විහාරාධිපති වහන්සේ අපවත් වෙලා ඒ නිසා මේක බාර ගන්න කවුරක්වත් නැත මෙතන. අපි තාම වෙන විහාරාධිපති වහන්සේ කෙනෙක් පත් කරගත්තෙත් නැහැ. ඒ නිසා මේක පිළිගන්න කවුරක්වත් නැහැ. ඒ නිසා කරුණාකර අරගෙන ආපහු අරගෙන යන්න. නමුත් මේ හාමුදුරුවෝ එහෙම කරුවේ නැහැ. මට වඩා අර කවුද කියනවාගේ මට වඩා හැමෝටම මනුෂ්‍යත්වයේ තියනවලු. ඉතින් කොමාරි යාමුදුරුවෝ මේ මානුෂික කල්පනා කළා. කොමාරි එතනට පොලිස් නිලධාරියෙක් ගිහිල්ලා ඊට පස්සේ නීති ගිහිල්ලා මහේස්ත්‍රාත්තුමා ඉස්සරහා කතා කළා. මහේස්ත්‍රාත්තුමාගෙන් අහලා තියෙනවා කවුරු හරි ඔබතුමාට වාර්තාවක් දීලා තියෙනවද ආදාහනයක් කරොත් එහෙම පරිසරය දූෂණය වෙනවයි කියලා. මහේස්ත්‍රාත්තුමා ගාමි වාර්තාවක් තිබුණ නැති නිසා අර නියෝගය අවලම් කරා. ඒක නිකන් හුදු නීති තර්ක දෙරණ. නමුත් මම මේ කියන්නේ මේකයි. ඒක ඒ විදිහට කරන්න පුළුවන් වෙච්ච මිනිස්සු මොනවා නොකරාවිද? දැනටමත් සිංහලයන් එනවට විරුද්ධයි. බුද්ධාගංකාරයෝ එන්න එපා කියලා. එතකොට ඒගොල්ලන්ගේ Hindu කේන්ද්‍රයට මොකක් දෙකක් වෙනවලු. එහෙම කියලා කියනවානේ. දැන් එහෙම කියන මිනිස්සු කොයි විදිහට ක්‍රියා කරාවිද මේ තව තවත් බලතල දුන්නට පස්සේ? එතකොට ඔය නීතිඥවමනේ, නීතිඥ කියන මාත්‍රය ඕන පැත්තකට තර කරන්න බලන්නේ. නැත්නම් නීති පැත්තට තර කරන්න නීතිඥ දෙපැත්තක් ඉන්න ඕනේ නැනේ. මම අහලා තියෙන පරණ කතාවක් තියෙනවා, ඔබතුමා දන්නවද මන් දන්නේ. ඉස්සරහට HV පෙරර කියලා හොඳ මහා දක්ෂ නීතිඥෙක් මේ මාත්‍මය දවසත් නඩුවක තර කරනවලු. හොඳ මේ නඩුවේ තර්ක කරන්න මේ මාත්‍මය විරුද්ධ පැත්තට වාසි කරන දෙන විදියටලු කියන්නේ. එයාට අමතක වෙලා කොහොමරි තර්ක කරනවා විරුද්ධ පැත්තට වාසිකෙට. ඉතින් අර කනිෂ්ඨ නීතිඥයා ඉන්නානේ, කනිෂ්ඨ නීතිඥයෝ ජූනියර් ලෝයර්ස්ලා කියන අය. ඊළඟවල සර් දැන් මේ කතා කරන්නේ මේ අනිත් පැත්තට කියලා. ඒගොන මේ එච්චි පෙරටියක් වෙලා ආයි ඒ විදිහටම කතා කරලා කිව්වලු. මා මෙතෙක් වෙලා කතා කරේ විරුද්ධ පක්ෂයේ නීතිඥ මාත්‍මයා තර්ක කරන විදිය. මං දැන් මේට විරුද්ධව තර්ක ඉදිරිපත් කරනවා. අපි කියන්නේ තර්කනේවා තියෙන නවසන වශයෙන් ගත්තාම මේවා තර්ක මත රඳා පවතින්නේ. තර්ක කොයි විදිහට තීරණය වෙනවද කියන එක ප්‍රශ්නය. ඉතින් ව්‍යස්ථාවෙන් පළාත් සභාවට මේ බලතල දුන්නාට පස්සේ සමගාමී ලේස්තුවත් ඉවත් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක තේරුම් ගන්න සිංහල බෞද්ධයන්ට යහට යන්න බැරි නම් බැරි වෙන විදියට නීති සම්පාදනය කරොත් එහෙමයි.
එතකොට රටේ අනාගතය ගැන මොකක්ද කියන්න පුළුවන්? උතුරු පළාත, නැගෙනහිර පළාත. අපිට තහනම් වුණොත් එහෙම, අපි නාගදීප යන එක තහනම් කෙරුවොත් එහෙම, නාගදීපටත් එන්න බැහැ කිව්වොත්, නාගවිහාරේ හාමුදුරන්ට කිව්වොත් එහෙම, දැන් ඉතින් මෙහි බෞද්ධ උද්යානේ, ඔබ වහන්සේට මේ කරන්න දෙයක්වත් නැහැ. ආපහු හිටපු විහාරයට යන්න කියලා කිව්වොත් එහෙම මොකද කරන්නේ? දැන් අපි එහෙම කරන්නේ නැහැනේ කවදාවත්. මේ ඉන්න හින්දු පූජකවරයෙකුට යවන්නෙත් නැහැ, හින්දු පූජකවරයෙක් ආදාහන කරයි කියලා අපි උසාවියන්නෙත් නැහැ. නමුත් මේ දෙවිදියක්නේ, මේ දෙවිදියක් සිංහල මිනිස්සු වැඩ කරන විදිය සහ දෙමළ මිනිස්සු වැඩ කරන විදිය, දෙමළ නායකයෝ වැඩ කරන විදිය අඩුතරමින්, ඒක දෙවිදියක්. ඒ දෙවිදිය තමයි මෙතන ප්‍රශ්නේ. සම්බන්ධලා එංගල වැඩ කරන විදිය වෙනස්. දැන් අවසාන වශයෙන් මම කියන්නේ මේ සුමන්දිරන් කියලා මේකේ මිනිහෙක් ඉන්නවා. සුමන්දිරන් කියන්නේ මේ ප්‍රශ්නේ මුල ඉන්නේ පල්ලිය, වෙන කවුරක්වත් නෙමෙයි. හිතන්න එපා දෙමළ හින්දු කියලා. දෙමළ හින්දු මිනිසුන් සම්පූර්ණයෙන් වෙනස් කරුවේ ක්‍රිස්තියානි පල්ලිය. දෙමළ අනන්‍යතාවක් ලෝකෙ ඉස්සලාම ඇති වුණේ කොහේද කියලා දන්නවද? තමිල්නාඩුවේ දෙමළ ක්‍රිස්තියානි කතෝලික පූජ ක්‍රිස්තියානිනේ කතෝලික පූජකවරුන් ඉතින් තමයි දෙමළ අනන්‍යතාවක් ඉස්සලාම ඇති වුණේ මේ මෑත කාලේ 19 වෙනි දවසේ අගභාගයේ. දෙමළ අනන්‍යතාවයක් ඇති කරුවේ ඉංග්‍රීසිකාරයෝ විසින්, සුද්ධෝ විසින්, මේ ජාතිවාදී විෂබීජ මේ පළාත්වල පැතිරවීම සඳහා. තමිල්නාඩුවේ තාම ඕක ඉවරයක් නැහැ. එන්න මේක ඉවරලා නැහැ. අපේ තියෙන වැරදි වැඩි අපි තමිල්නාඩුව වට කළා, කේරළ එක්කයි, ආන්ධ්‍ර ප්‍රදේශ එක්කයි, මේ කර්ණාටකයි, ඒකුලොත් එක අපි සමීපව වැඩ නොකරපු එකේ වැරද්දක් තියෙනවා. පරාක්‍රම බාහුලට පුළුවන් නම්, නිශ්ශංක මල්ලට පුළුවන් නම්, ඇයි අපිට බැරි? ඇයි අපි ඒක කෙරුවේ නැත්තේ? ඒ ප්‍රශ්නයක් තියෙනවා. කොහොමාරි මේගොල්ලන් තමයි ඇති කරේ. මේක පිටිපස්ස සම්පූර්ණයෙන්ම ඉන්නේ දෙමළ ක්‍රිස්තියානි සහ බටහිර ක්‍රිස්තියානි. දෙමළ ක්‍රිස්තියානි එකත් එක්ක නිසා ඉන්දියාවත් මේකේ ඉන්නවා දැන්. දෙමළ ක්‍රිස්තියානි බලපෑමට සහ මේ බටහිර බලපෑමට, ක්‍රිස්තියානි බලපෑමට. එතකොට ඒක තමයි මෙතන වෙන්නේ. අවසාන වශයෙන් මෙතන වෙන්නේ මොකද්ද? මේකේ මෙතන නියෝජිතයා වෙන කවුරක්වත් නෙමෙයි. අද ඉන්නේ විග්නේශරණ, එකයි එකයි ගැහුවට විග්නේශරණ වැඩකට දෙමිනියෙ නෙමෙයි. විග්නේශරණුත් එකයි, ඩිලාන් පෙරරත් එකයි. කිසිම දෙයක් වැදගත් දෙයක් කියන්නේ. ඔතන ඉන්න වැදගත්ම සහ භයානක මිනිහා සුමන්දිරන්. සුමන්දිරන් කියන්නේ මෙතෝදිස්ත භක්තිකයෙක්, දෙමළ. ඒ මිනිහ තමයි කියන්නේ. මෙහෙම් කමිටුවට ගියාම මෙහෙම් කමිටුවේ ඇත්ත ඉන්නවනේ සුමන්තිරන්. මගේ මිත්‍රයත් ඉන්නවනේ, මේ මිත්‍රයොත් ඉන්නවනේ. සුමන්තිරන් කියන දේවල් අන්තිම භයානක දේවල්. යා කියනවා සිංහලන්ට උන්නම් ඕකේ ඒකී කියලා දාගන්න. දාගන්න. ඉංග්‍රීසිනුත් දාන්න ඒකී කියලා. දැන් මේ ඉංග්‍රීසියෙන් තියෙන ඒකී කියලානේ අලුත් මේ 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 කෙටුම්පති. දාන්න සිංහලන්ට උනේ ඕන එකක් දාගන්න. අපිනේ මේක කරන්නේ. අර පැහැදිලිව කියනවා. මෙහෙම් කමිටුවෙත් කියනවා. මේ යාපනයට ගිහිල්ලත් ඒක කියනවා. අපි අපිට වූ අපේ අනන්‍යතාව ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් සම්පාදනය කරනකම් අපි පස්ස බලන්නේ නැහැ කියලා. දැන් ඊයේ නිදාස් සමරුවට දෙමළ ජාතික සන්ධානයේ සහභාගි වෙන්නේ නැහැ. ඇයි? මම හිතන්නේ සහභාගි වෙන්නේ නැහැ කියලා. සහභාගි වෙන්නේ නැහැ කියලා තිබුණා. අන්තිම වෙලාවේ සහභාගි වුණාද කියලා මම දන්නේ නැහැ. මට හිතෙන්නේ සහභාගි වෙන්නේ නැහැ කියලා. සහභාගි වෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඇයි සහභාගි වෙන්නේ නැත්තේ? එඩ්වර්ඩ්ට කියන්න ඕන අපිට තාම නිදාස් දෙලා නැහැ කියලා. ඒකයි වෙන මොනවා කරන්නේ. ඒ පණිවිඩයනේ. අපේ එඩ්වර්ඩ් නොදන්න දේ ගුණ නෙමෙයි. එඩ්වර්ඩ් දන්න මුං කවුද කියලා එඩ්වර්ඩ් තමයි මුණුවට ආධාර කරන්නේ. ඔය ඩයස්පෝරාව කියලා එකක් තියෙන. ඩයස්පෝරාවක් තියෙන්නේ ඉංග්‍රීසිකාරෝ, ඉංග්‍රීසි ආණ්ඩුව ඒගොල්ලන්ට උදව් කරන නිසා. වෙන එකක් හින්දා නෙමෙයි. අපිට කියන්නේ මොකද්ද? මේගොල්ලන්ට ඡන්ද බලයක් තියෙනවා, ලොකු ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. ලොකු ඡන්ද සංඛ්‍යාවක් එංගලන්තෙ නැහැ. හොඳ අර එක එක ප්‍රදේශයක් විතරක් තියෙනවා.
ටූටන් කෙල ප්‍රදේශ. ඒ ටූටන් කෙන ප්‍රදේශ විතර දෙමල මිනිසටයක් කියන්න ඒගලට මේ ප්‍රතිඵලය පොටක් එහට වැෑට කරන්න පුළ අනි කිසිම් පලාතක ඒම ප්‍රතිඵලය වෙනස් කරන්න පුළන් දෙමන අනුසාකාවක් නෑ නමුත් ඒගලන් කියන්නේ මේ දෙමල මිනිසු වැදගත් අපිට චන්දස ඒක නේ ඇත්ත කතාව. ඇත්ත කතාව දෙමල මිනිස්සුන්ව සම්පූර්ණයම පාලනය කරනවා ආණ්ඩු ඉංගලන්ත ආණ්ඩු. කෝල් බ්‍රුක්ලඩ් මේ ඊට පස්සේ කෝල් බ්‍රුකෙන් පටන් අරගෙන සෝල්බරි දක්වා ආපු සෑම සභාවකම වෙච්චදේ අදත් එහෙ වෙනවා. මේ වෙන මොනවක් අන්නෙවෙයි හාමුදුරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම සඳහා කරන දෙයක් වෙන එකක් නෙවෙයි. ඒක ඒ විනාශ කිරීමේ පළවෙනි පියවරල් දැන් වාක අරගෙන ඉවරයි. දැන් දුර ගිහිල්ලා මේ ගමන හොඳද? ඒ දුර ගිහිල්ලා ඒ සඳහා තමයි මේ සූදානම් වෙන්නේ. මේ අනාගතයේ මේ ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාව සම්පාදනය කරගන්නවා මේගොල්ලෝ මේ දහතු මේ 14 දැන් පස්සේ රනිල්ල ඕකෙන් ඉවත් කරගන්න බැරි වුණොත් එහෙම අගමැති දුරෙන් ඉවත් කරගන්න බැරි වුණොත් ඔය මිනිහා මොන විදියකට හරි මේ ව්‍යවස්ථාව සම්මත කරගන්නවා. ව්‍යවස්ථා මණ්ඩලයේ විසින් හරි මේක සම්මත කරගන්නවා පාර්ලිමේන්තුවට දාන්න නැතුව. පාර්ලිමේන්තුවට දැම්මත් ජනමත විචාරණයට දාන්න නැතුව හරි සම්මත කරගන්නවා. මේ සම්පූර්ණ දේ රඳාපවතින්නේ රනිල් සහ සුමන්දිරන් මත. සුමන්දිරන් මෙතෝදිස්ත, රනිල් ඇංගලිකන් ක්‍රිස්තියානි, රනිල්ගේ තාත්තා ඇංගලිකන් ක්‍රිස්තියානි, රනිල්ගේ බාප්පා කුරුණෑගල බිෂොප්. අමතක කරන්න එපා මේ ඇංගලිකන් මෙතෝදිස්ත කතන්දරයේ තමයි පානදුරාවාදී කාලේ ඉඳලා අපිට දෙන්නේ. මේ කාලෙත් ඕක තිබුණා. ඒක අදත් තියෙනවා. ඒක අදත් තියෙන්නේ සමන්දරන් රණිල් දුසංයෝගිය. සුසංයෝගිය නෙමෙයි. දුසංයෝගිය. ඉතින් මේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ රණිල් හිටියොත් සම්පාදනය කරගන්න මොන විදියකට හරි. මේ ව්‍යවස්ථා මණ්ඩලය ඇති කරපු එක තරම් ලොකු වැරද්දක් කරුවේ නැහැ මේ අපේ රටේ ඉතිහාසයේ. පාර්ලිමේන්තුවට එන්නේ නැතුව උනත් ඔක සම්බන්ධ කරා ඉරනේ. අපි දැන් මේ මේ මිනිහර කෝට් එකක් දැලා ගාලේ අනිත් පැත්ත බැලලා දැන් හරිනේ මේක ඔක්කොම. ආයි මොනවද කතානායකතුමනේ හරි නේද? එහෙමයි අගමැතිතුමනි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපිට මේක කිසිම තැනක තර්ක කළා මේක පරද්දන්න බෑ. මොකද පාර්ලිමේන්තුවේ කරන වැඩ උසාවියට ඒ ගැන ඇඟිලි ගහන්න බෑ. පාර්ලිමේන්තුව උත්තරීතරනේ මොන වුණත් ඒකේ උත්තරීතර මිනිස්සු හිටියේ නැතත් ආයතනේ උත්තරීතරයි. ඒක නිසා ඒක අඟරගන්න බෑ. ඉතින් මේක හරි භයානක තත්ත්වයක භයානක අවස්ථාවක අපි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ මම අර ඉස්සෙල්ලා කතන්ද මම සෑහෙන වෙලා කතා කළා. නමුත් මේ මම අර මෙතුමාගේ කතාවට පොඩ ගුණපූර්ණයක් කෙරුවෙත් මේ ඉතිහාසයේ දෙමළ ඉතිහාසයේ පණ්ඩ්‍ය පට්ටපල් බොරුවක්. හොඳ පට්ටපල් බොරුවක් දෙමළ ඉතිහාසයේ කියන්නේ. ඒක කිසිම දෙයක් නැහැ. එකම වැඩේ මේ රටේ ඉතිහාසඥයෝ ඒක කරන්නේ නැති එකේ ප්‍රශ්නය. ඒක කිරීමේ ප්‍රශ්න ඒකත් කරන්න වෙලා තියෙන්නේ Google විද්‍යාඥයන්ට, දාර්ශනිකයන්ට, අනිත් අයට. ඉතිහාස ඉතිහාසංශවල ඒවා හරියට කෙරෙන්නේ නැහැ. මොකද වෙන්නේ? කොහේද වෙන්නේ? සිංහලයා ඉතිහාසයට එකතු වෙන එක විතරයි. එච්චරයි. මේ සිංහලයන් ඉතිහාස මේ ව්‍යවස්ථාවත් එක්ක සිංහලයන් ඉතිහාසයට එකතු වෙයි. ඒක නිසා ව්‍යවස්ථාව මොන විදියකට හරි පරාද කරන්න ඕනේ. මේ මොන විදියට හරි පරාද කරන්න අද තියෙන එකම විදිය තමයි රණිල් ඉවත් කරන එක. රණිල් ඉවත් කරගන්න බැරි වුණොත් අපිට මේ ඉදිරි කාලය තුළ රාජකීය වෙනකන් රාජකීය වෙනකන් ඉන්න බෑ. ස්ථා සම්පාදනය වෙනවා. ඊට පස්සේ සුමන්දරන්ට ඕන විදියට උතුරු පළාත ඉග්නේෂරන් මන මිනිහද තේ නේ විනඩ මං කිව්ව ඉසල දිලාන් පෙරව දැම්මත් උච්චර තමයි වෙන වෙනසක් නැහැ. මේක ඉබලන් ඒක කරගන්නවා. ඒ නිසා අපිට ඉතින් කරන්න තියෙන එකම වැඩේ මැතිවරණයෙන් පස්සේ බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා රණිල්ව ඉවත් කරන්න. ඒ සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම අපිට කරන්න බල හැම දෙයක්ම කරමු. අනේ හැම දෙයක්ම කියන්නේ අපෝයි අපෝයි දැන් ඕක කිව්වට පස්සේ වෙලාත් මේ විනයට අනුතරක් වුණොත් ඒ මහවල්ලා ගන්නේ.
නැනෑ එහෙම නෙවෙයි. නිත්‍යානුකූලව කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරමු. ඒකත් අපි කියලා යන්නක් ඕනේ නැත්තම්. මාවල්ලගෙන මොකක්hari වුණොත් මේකට හැඹිරිසාවක් හදනොත් මේක තමයි මේ කියලා. නිත්‍යානුකූලව කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරමු රණලිවත් කරගෙන. මේකයි අන්තිම භයානක වැඩක්. 1505න් පටන් ගත්ත එක මේ මිනිහනේ 1505 මේක සමරන්න 2005 මේ පෘතුගාලයෙන් කාවද ගෙන්නන්න ලෑස්තිවනේ මේ යකානේ. හරිද? වාසනාවකට මිනිහා ඊට ඉස්සෙල්ලා අගමැතිකමෙන් ඉවත් වුණා. ඉවත් කෙරුණා. බැල්ලාත් අගමැති වෙලා හිටියන 2005 මොකද වෙන්නේ? මේ 70 කියන එක සමරන්න ඕනකද 50 නම් අපි හිතමු සමරන්න ඕන කියලා. 70 සමරන්නේ කවුද? 75 නම් කමන්නේ නැහැ. 70 සමරන්නේ කවුද? දැන් මගේ 70 වෙනි උපන්දිනේ පහුවලා දැන් මොකක්ද මම සමරුවේ නැහැ නේද? කවුද 70 සමරන්නේ? මියා මේ 70 සමරුවේ මොකටද? ඕක මේ මෛත්‍රී බාලගේ වැඩක් නෙවෙයිනේ. රණෙල්ගේ වැඩක් නෙවෙයි ඔක. මෛත්‍රී බාලට ඕක තේරෙන්නේ නැහැ මොනවා කරනවද කියලා. ඒක නිසා ඉතින් මතක තියාගන්න මේ ගාරි භයානක දෙයක් මම ඉතින් මම හරි මුගක් වෙලා ගත්තනේ මේ ඉතිහාසය ගැන කතා කරන්න. මේක තවත් දේවල් කියන්න තිබුණා. නමුත් කෙටියෙන් හරි මං කිව්වේ මේකේ තියෙන භයානකකම මේ වචනවලම තියෙන භයානකකම. මධ්‍ය පර්යන්ත කියලා කිව්ව ගමන් මේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ඉවරයි. මේක භයානකයි. අනිත් එක මට තියෙන ලොකුම භයානක තමයි මේක රනිල්ට පුළුවන් ඕනනම් බොරුවක් කියලා පාර්ලිමේන්තුවට ජීෙන් නැතුව සම්බන්ධ කරගන්න මේ කිහිම ව්‍යවස්ථා මණ්ඩලය හරහා. ඒක එහෙම වුණොත් එහෙම මොකද කරන්නේ කියන එකත් ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට ගේන්නත් පුළුවන් නොගේන්නත් පුළුවන්. මේක ඇහුවොච්චේ රනිල් කියේ මම මේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ. බණ්ඩාරනායක මැතිනේ මෙහෙම නේ කෙරුවේ. පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ නිවස්ත. මම මේ බණ්ඩාරනායක මැති. දැන් මේගොල්ලෝ මේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වලට විරුද්ධ යන මිනිස්සු කියලා අනිත් අයට කියාවේ. මේ රාජපක්ෂල ඔක්කොම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වලට විරුද්ධ යන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වල ඉන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. එහෙම කියන්නේ බැරි මිනිහෙක් කියලා හිතනවාද? හොඳයි මම මෙතන නවත්තන්න. මම නවතත් සිවන්ත වෙනවා සුමේද වීරවර්ධන ආදාරත් ඒ වගේම මේක සංවිධානය කරපු සියලු දෙනාටත් මාකස් ප්‍රනාන්දු ශාලාවටත් මගේ ස්තුතිය පිරිනමනවා. ඉතින් ඔබට ජය වදනවා. කොහොම හරි අපි මේක ව්‍යවස්ථා අපරාධ කරමු. ඒ සඳහා පළවි පියවර හැටියට රණෙල් ඉවත් කරමු. ඔබට වාසනාවන්ත අනාගතය. එච්චර හොඳ නෑ තමයි. නමුත් අපි ප්‍රාර්ථනා කරමු වාසනාවන්ත අනාගතයක්.